බුදුරජාණන් වහන්සේ දෙසූ බණපදවල ශක්තිය මේ විශ්වය පුරාම පැතිරිලා. බෞද්ධීන් හැටියට උපත ලැබපු අපි එපමණකින් නොනවති ජීවිතයේ සත්‍ය මඟ පෙන්වා දුන් උන්වහන්සේගේ ධර්මයේ අරුත්පර ගැඹුරට යමින් මේ සොයන්නේ ජීවිත සැනසීමමයි. නිසල වනපියසක රහතුන් වැඩි මඟ ඔස්සේ නිස්කාංසුවේ නිහඬව ගමන් කරන උන්වහන්සේ කවතාක හෝ ඔබටත් මුණ ගැසී ඇති. උන්වහන්සේ මුණ ගැහෙන්නට අපට අවස්ථාව ලැබෙන්නේ ඔබ බොහෝ වාසනාවන්ත නිසායයි මට අනේක වාරයක් සිතේ. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දුරතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක්. මේ කරන දහම් සාකච්ඡාව ඔබට බොහෝ සෙයින් වැදගත් වේවි. මේ තාක් දුරට උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසුරින් පසක් කරගත් සත්‍ය, උන්වහන්සේගේ වීරයෙන් පසක් කරගත් බුදුරජාණන් වහන්සේගේ දහමේ සත්‍ය පහදා දේවි. ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ යුගයක බෞද්ධයෙක් හැටියට කළ හැකි ශ්‍රේෂ්ඨතම පූජාව කුමක්ද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ කරන්න තියෙන ශ්‍රේෂ්ඨම උතුම්ම පූජාව සංඝයා ආරමුණු කරගෙන දෙන්නා වූ දානයයි කියලා. තේරුණාද? එතකොට මේ ලෝකේ යමෙකුට කරන්න තියෙන උතුම්ම පූජාව තමයි බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නවා, මහරහතන් වහන්සේලාත් වැඩ ඉන්නවා, සංඝයා ආරමුණු කරගෙන දන් දෙනවා. තේරුණාද? එතකොට ඒ පින තමයි මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම කුසලයේ. ඊට වඩා කුසලයක් මේ ලෝකේ නැහැ. දෙවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ දැන් ජීවමානව නැහැ. තේරුණාද? නමුත් රහතන් වහන්සේලා ඉන්නවා. රහතන් වහන්සේලාට මහා සංඝයා ආරමුණු කරගෙන දන් දෙනවා. ඒක තමයි දෙවෙනි ශ්‍රේෂ්ඨම කුසලයේ මේ ලෝකේ තියෙන. එතකොට තුන්වෙනි ශ්‍රේෂ්ඨ කුසලයේ තමයි එතන අනාගාමි ඵලයට පත් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. එයාට මහා සංඝරත්නය ආරමුණු කරගෙන දන් දෙනවා. අනිත් ස්වාමීන් වහන්සේලාත් එතන ඉන්නවා. ඒක තමයි තුන්වෙනි ශේෂ දාණය. ඒතර හතරවෙනි ශේෂ දාණය තමයි ස්වාමීන් වහන්සේලා වඩම්මනවා. එතන සකෘදාගාමි ස්වාමීන් වහන්සේ නමකුත් ඉන්නවා. ඒ සියලු දෙනාටම සංඝයා ආරමුණු කරගෙන දන් දෙනවා. ඒක තමයි හතරවෙනි ශේෂ දාණය. පස්වෙනි ශේෂ දාණය තමයි එතන සෝවාන් ඵලයට පත් වෙච්ච ස්වාමීන් වහන්සේ නමකුත් ඉන්නවා. සංඝයා ආරමුණු කරගෙන දන් දෙනවා. ඒතර ඒක තමයි පස්වෙනි ශේෂ දාණය. ඒ විදිහට නෝනා මෙහෙම මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා සාමනේර ස්වාමීන් වහන්සේට දෙන්නා වූ දාණය. තේනවා? සාමනේර ස්වාමීන් වහන්සේට දෙන්නා වූ දාණය. ඉනොත් පල්ලෙහාට ගිහිල්ලා තමයි අපි ගෙම උපෝසත දසශීලය සමාදන් වෙච්ච උපාසක උපාසිකාවන් ඉන්නවනේ. ඊට පස්සේ උපෝසත අටාංග සීලය, ඊට පස්සේ ආජීව අට්ඨමක සීලය, ඊට පස්සේ පංච සීලය, ඊට පස්සේ තෙරුවන් සරණ ගිය කෙනාට දෙන දාණය. ඉන් පස්සේ තමයි නෝනා ළමා නිවාස වලට, රෝහල් වලට දෙන දාන තියෙනවනේ. ඒගොල්ලන්ට දෙන දාණයයි තියෙන්නේ ඊටත් වඩා පල්ලෙහාට. ඉනොත් පල්ලෙහාට තමයි ওই බලු කපුටන් උදසා දෙන දාණය. නමුත් අපි රෝහලට ගිහිල්ලා ළමා නිවාසෙට ගිහිල්ලා දන් දෙද්දි ඒගොල්ල පංචශීලයේ සමාදන් වෙලා ඉන්න පිරිසක් නම් ඒගොල්ලන්ට පංචශීලයේ සමාදන් වෙච්ච කෙනාට අදාළව දෙන්නා වූ දානේ ආනිසංශ තියෙනවා. ඒ නිසා දානේ ආනිසංශ පක්ෂය වැඩි වෙන්නේ ඒ අය සමාදන් වෙලා ඉන්නා වූ සීලේ ගුණාත්මක භාවය තුලයි. තේරුණාද? ඒ නිසා මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දානේ තමයි බුදුරජාණන් වහන්සේටත් මහා සංඝයාටත් අරමුණු කර දෙන්නා වූ දානේ. එදෙන්දී බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපති ගෞතමී එක්තරා අවස්ථාවක චීවරයක් ගෙනල්ලා පූජා කරන්න හදන වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ගෞතමිය මේක සංඝයා ආරමුණු කරගෙන පූජා කරන්න. බුදුරජාණන් වහන්සේ ආරමුණු කරගන්න එපා. තේරුණාද? සංඝයා ආරමුණු කරගෙන පූජා කරගන්න කියලා. නමුත් පළවෙනි, දෙවෙනි, තුන්වෙනි තුන් අවස්ථාවෙම මහා ප්‍රජාපති ගෞතමී ඒක කරන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම මත තමයි ප්‍රජාපති ගෞතමී තේරුම් ගන්නේ මහා සංඝයාට පූජා කරපු දෙයි ආනිසංශ වැඩි කියලා. ඒ නිසා මේ මොහොතේ නෝනා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන යමක් මලකින් හරි පූජා කරනවා නම් තේරුණාද? ඒ පූජා කරන මලෙන් ලැබෙනා වූ කුසලයේ කවදාක්වත් අපිට විපාක නොදී අවසන් වෙන්නේ නැහැ. තේරුණාද? එක මහත්යෙක් කිව්වා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සියලුම සිව්පසයන් ලැබෙනවා. අපි කියන පාරේ ඉන්න දුගියෙකුට මුකුත් නැහැ, බඩගින්නේ ඉන්නේ කියලා. තේරුණා? එතකොට දැන් අපි කියමු, දැන් අපි බත් පාසලයක් අරගෙන යනවා. බත් පාසලයක් අරගෙන යනකොට දැන් අපිට පේනවා යාචක මහත්යෙක් ඉන්නවා. මෙයා සුමානකින්වත් කාලා නැහැ. තේරුණාද? නමුත් ඒ යාචක මහත්තයාට ඉස්සරහා තව මීටර් 500ක් ගිහම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. තේරුණාද? දැන් කෙනෙක් එනවා, කෙනෙක් බත් මාසලේ අරන් ඇවිල්ලා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේට ඕන තරම් දාන තියෙනවා. මේ යාචක මහත්තයා දැන් මෙතන මැරෙන්න යන්නේ. මම මෙයාට බත් පාසලේ දෙනවා කියලා. එයා අර යාචක මහත්තයාට බත් පාසලේ පූජා කළා. එයා යනවා. තව මහත්තෙක් එනවා බත් පාසලයක් අරගෙන. එයා දකිනවා අතන නිරාහාර වෙන යාචක කෙනා දකිනවා. නමුත් එයා දැකලා බුදුරජාණන් වහන්සේත් දකිනවා. එතකොට එයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේට දෙන දානේ මහත්ඵල මහානිසංස කියලා. එයා යාචක මහත්තයා පව කරගෙන ගිහලා අර බත් පාසලේ බුදුරජාණන් වහන්සේට
පූජා කරනවා. ඒතකොට දැන් මේ දෙකෙන් ආනිසංශ වැඩි කවුද? බුදුරජාණන් වහන්සේට පූජා කරන ආඋදානිය. ඒතකොට මේ යාචක මහත්මයා අතන කුසගින්නෙන් ආහාරේ निराහරෝ ඉන්නේ නෝනා එයා කළා වූ අකුසල විපාකයක් නිසා. එයා පෙර ජීවිතේ දන් දුන්නේ නැහැ. දන් දෙන දේවල් වැළැක්කුවා. වැළැක්වීම නිසා යාට බඩගින්නේ තමයි මැරෙන්න හරි ජීවත් වෙන්න හරි තියෙන්නේ. ඒ නිසා එතනදී මහත්ඵල මහානිසංශ භාවයට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ උදෙසා දෙන දාන. දැන් සමහර වෙලාවට සමහරු කියනවා අපේ ගිහි පිංගතුල්ලා ගිහිල්ලා බෝධින් වහන්සේව කිරිකලවලින් නාවනවා කියලා. හොඳේ? ඒතකොට කිරිකල 10ක් බෝධින් වහන්සේ නැයවුවාම කෙනෙක් චෝදනා කරනවා අනේ මේ කිරිකල 10 අර දුප්පත් ළමයිට දුන්නා නම් කොච්චර පිනක්ද කියලා. නමුත් ඒක සාමාන්‍ය විවාහාරයේදී අපිට මේක සාධාරණයි කියලා දකින්න පුළුවන් ඒ ප්‍රකාශය. නමුත් කර්මය කර්මඵල තුලදී නෝනා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ බෝධි අවබෝධ කරගෙන යමෙක් කිරිකල වලින් බෝධින් වහන්සේ නැවුවා නම් මෙතන 1000කට දන් දුන්නට වඩා ශ්‍රේෂ්ඨ පිනක් අතනින් රැස් වෙනවා. තේන්න. එනිසා බුදුරජාණන් වහන්සේ උදෙසා දෙන දාණය අග්‍ර වෙන්නේ මේ වගේම මහා සංඝරත්නය උදෙසා දෙන දාණය මුල් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ වෙලාවේ අපිට මේ මාර්ගයේ දශමයක් හරි අපි මේ ධර්ම මාර්ගේ ගමන් කරනවා නම් ඒ දශමයක් හෝ ධර්ම මාර්ගය අපිට පාදල දුන්නේ බුදුරජාණන් වහන්සේමයි. එනිසා අපි සාස්තුන් වහන්සේ මුල් කොටගෙනයි මේ ගමනේ යන්න ඕනේ. දසාස්තුන් වහන්සේ මුල් කොටගෙන යන ගමනේදී අපි යන්නේ කොහටද? ආරෂ්ඨාංගික මාර්ගය තුල. ආරෂ්ඨාංගික මාර්ගය තුල මේ ගමන යන්නේ. එනං ආරෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා දෙකකට බෙදෙනවා. නමුත් අපි මුලින්ම ඉන්නේ ලෞකික සම්මා දිට්ඨිය තුල. එතකොට ලෞකික සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව මුල් කාරණය. එනං තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයත් සංඝ රත්නයත් කෙරෙහි ඇති කරගන්නා වූ ශ්‍රද්ධා. එනං බුදුරජාණන් වහන්සේ මුල් වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන මේ අනගමනේදී අපි මුලින්ම බුදුරයන් වහන්සේට කරන්නා වූ පුද පූජා ඒවත් පිළිවෙත් අපිට මේ ගමන යන්න ශක්තියක් වෙනවා. නමුත් අපි එතන නතර වෙන්න පල් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. තේරුණාද? ඒ නිසා කැමති කෙනා මේවා ආමිෂයේ පහු කරගෙන ප්‍රතිපත්තියට යනවා. නමුත් හැම කෙනාටම අපිට කියන්න බෑ ප්‍රතිපත්තියට යන්න කියලා. හැම කෙනෙකුටම අපිම කියන්න බෑ බුදුරයන් වහන්සේට මේ පූජාවන් කරන්න එපා ඔබලා භාවනා කරන්න කියලා හැමෝටම කියන්න බෑ. මොකද හැම කෙනෙක්ම මේ මාර්ගය තුල දාන සීල භාවනා කියන මාර්ගය තුල තමයි මුලින්ම ඉස්සරහට යන්නේ. ඒ නිසා මුලින්ම අනිවාර්යෙන්ම අපි බුදුරජාණන් වහන්සේ උදෙසා ඒ කරන වල් පිළිවෙත් කරන්න ඕනේ. ඒවෙන් බැහැරව අපිට ගමන ඉස්සරහට යන්න බෑ. ඉස්සරහට යන කෙනා මේක පසු කරලා ඉස්සරහට යාවි. එයාට ආමිෂය අතහැරලා ප්‍රතිපත්තියට යන්න පුළුවන්. නමුත් හැමෝටම අපිට ප්‍රතිපත්තියට යන්න කියන්න බෑ ආමිෂයෙන් බැහැර වෙලා. තේරෙනවද? මොකද ලෝකේ ඉන්න අයගේ ඉන්ද්‍රිය ධර්මයන් එක එක ස්වභාවයෙන් තමයි තියෙන්නේ. තේරෙනවද? ඉන්ද්‍රිය ධර්මයන් කියන්නේ සද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා. මේ ඉන්ද්‍රියයන් වැඩිීමේ ස්වභාවය මත තමයි ආ ඉස්සරහට යන්නේ. ඒතකොට ඉන්ද්‍රිය ධර්මයන් වැඩිීමේ අඩු ස්වභාවයන් තියෙන ඇයිට අපිට අරයා යන මාර්ගය යන්න කියන්න කියලා අපිට කියන්න බෑ. එයා අතන නවතිනවා. එතනින් හරි එයා සතුට වෙනවා. දැන් අපි කවදාකවත් අපිට කියන්න බෑ වෙසක් එකට පෙන්නන්න ආව තොරණ වැරදි කියලා. වෙසක් එකට තියෙන්න ආව මේ උත්සව වැරදි කියලා. මොකද මුළු ජීවිතේටම පන්සල්ට නොගිය මිනිස්සෙක් ඉන්න පුළුවන්. ඒ පන්සල්ට නොගිය මිනිස්සයා වෙසක් දවටද වෙසක් තොරන් බලන්න යනවා. දැන් තොරණ බලලා අර බුදුරයන් වහන්සේගේ රූපකාය අර රශ්මි ධාරාවන් අර ලයිට් දැකලා ඒ ගැන හිතමින් යා ගෙදර එනවා. නමුත් කවදාකවත් පන්සලකට ගිහිල්ලා සිල් සමාදන් වෙලා නැහැ. නමුත් හිතමින් ගෙදර ඇවිල්ලා රැ නිදා ගන්නකොට එකපාරට මැරෙනවා. මැරෙන වෙලාවේ සිහිපත් වෙන්නේ අර තොරණ. එයා ගිහිල්ලා සස්ත්‍රීක දෙවියෙක් වෙලා එහෙනම් තොරණ තියෙන දේත් වැරදි කියලා අපිට කියන්නේ. මොකද ඊට අදාළයි ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. ඉතින් අපි එතනින් ඉස්සරහට ගියා නම් අපි දන්නව දැනගන්න ඕන ප්‍රතිපත්ති මාර්ගයේ ඉස්සරහට යන්න. නමුත් ප්‍රතිපත්ති මාර්ගයේ ඉස්සරහට ගියත් නොනා කවදා හරි අපි මේ මාර්ගයේ ගිහිලා රහත් භාවයට පත් වෙන තමයි අපි මේ යන්නේ නේද? නමුත් රහතන් වහන්සේ වුණත් තමන්ගේ ශාස්තුන් වහන්සේ හැට බුදුරයන් වහන්සේට වන්දනා කරනවා. බුදුරයන් වහන්සේට මලින් සුවඳින් පූජා කරනවා. නමුත් යාට සංස්කාරයන් පිළිබඳ ගැටලුවක් නැහැ. යාට කුසල් සිත් අකුසල් සිත් සකස් වෙන්නේ නැහැ. නමුත් මාර්ගය පෙන්වා වූ බුදුරජාණන් වහන්සේ කියන ගරුත්වය යාට තියෙනවා. එතකොට කවදා හරි අපි රහත් භාවයටපත් වුණත් ඒ රහතන් වහන්සේ කියන්නේ පරමාදර්ශී චරිතයක්. පරමාදර්ශී චරිතයක් කියන්නේ එයා මුළු ලෝකෙටම ආදර්ශවත් තමයි ජීවත් වෙන්නේ. එයාට බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එයා තුළ කුසල අකුසල සංස්කාර රැස් වෙන්නේ නැහැ. නමුත් එයා ලෝකෙට පරමාදර්ශයක් වෙන්න ඕනේ. ලෝකෙට පරමාදර්ශයක් වුණ තැනදී රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ උදෙසා මලින් සුවඳින් පූජා කරනවා. මොකද එහෙම නොකළොත් එයාව අනුගමනය කළ අනිත් අයත් ඒක නොකරන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ ශාස්තුන් වහන්සේ. උන්වහන්සේ මේ මාර්ගය අපිට මතු කළ දෙන්නේ. ඒ නිසා උන්වහන්සේ උදෙසා තමයි අපි මුලින්ම පූජාවන් සිද්ධ කරන්න ඕනේ. උන්වහන්සේ පසක් කරගත් සත්‍යයත් එක්ක ඔබට දේශනා කරන මේ දහම් කරුණු ඔබේ ජීවිතය සකස් කරන්න බෙහෙවින්ම ඉවහල් වේවි. මා ස්වාමින් වහන්සේගෙන් විමසන්නේ බෞද්ධයෙක් හැටියට ඔබ වඳින පුදන වස්තුන්.
විශේෂයෙන්ම ශ්‍රී මා බෝධීන් වහන්සේ දන්ත ධාතුන් වහන්සේ මේ වගේ ජීවමාන බුදු රජාණන් වහන්සේ හැටියට අපි මේ වඳින පොඳන වස්තුන් තුල ගැප් වෙලා තියෙන ශක්තිය පිළිබඳව අපි උන්වහන්සේගෙන් විමසමු. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජන. ඔබට දහම් කරුණු පහදන මේ පූජනීය ස්වාමින් වහන්සේව මුණ ගැහෙන්නට අපිට අවස්ථාව ලැබෙන්නේ ඔබ වාසනාවන්ත වූ නිසාමයි. උන්වහන්සේ දෙසූ මේ දහම් පද ඔබගේ සැනසීම සතුට ජීවිත අවබෝධය පතාම මෙසේ ඉදිරිපත් කරන්නට අප කල්පනා කරා. දැන් අපි ස්වාමින් වහන්සේගෙන් විමසන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වන අයුරින් අපට හැඟෙන තරමටම ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ මේ ලංකාවේ වැඩ වෙසෙනවා. උන්වහන්සේලා සතු වූ අනන්ත වූ ශක්තිය පිළිබඳව අපි දැන් උන්වහන්සේකින් විමසමු. බුදුරජාණන් වහන්සේගේ වන්දනීය ඒ ධාතුන් වහන්සේලා ඒ පාරිභෝගික වස්තුන් වල තියෙනා වූ ගුණේ බලය පිළිබඳ අපිට කොතනකවත් සැකයක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. තේරෙනවද? ඉතින් අපි ඒ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ, සුවන්වැලි මහ සෑසමිඳුන් වහන්සේ, දන්ත ධාතුන් වහන්සේ දකින්න ඕනේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට. ජීවමාන බුදුරජාණන් වහන්සේ ඇදිට ඒ සෑම දෙයක් තුළම දැන් බෝධිය කියලා කියන්නේ සම්මා සම්බෝධිය. බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානය තමයි බෝධින් වහන්සේ තුනි අර්ථවත් වෙන්නේ. එතකොට ඒ අපි එතන තමයි දකින්න ඕනේ. දැකලා ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට මේවාට අපි වත් පිළිවේ සිද්ධ කරනවා. ඉතින් ඒ වත් පිළිවේ සිද්ධ කිරීම නිසා අපි ඇති කරගන්නා වූ ඒ වන්දනීය වස්තුන් නිසා ඇති කරගන්නා වූ සෑම සිතුවිල්ලකදීම අපිට සුගතිගාමි කුසල් චිත්තයන් සකස් වෙනවා නෝනා. ස්වාමීන් වහන්ස, පුද්ගලයෙකුට නිරෝගී කයක් මනසක් හිමි වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්ස? මේ මේක ආයුෂ වර්ණයේ සැපේ බලය. තේරුණාද? දැන් ආයුෂ වර්ණයේ සැපේ බලය කියන්නේ නෝනා පෙර ජීවිතේ අපි කළ පූජා කළා වූ දානයන්ගේ ආනිසංසමයි. තේරුණාද? දැන් බුදුරජාණන් වහන්සේ සීලේ ආනිසංසයන් දේශනා කරනවා. දානේ ආනිසංසයන් දේශනා කරනවා. දානේ ආනිසංසයන් දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දානේ ආනිසංස හැටියට මොකද කියන්නේ? ආයුෂ වර්ණයේ සැපේ බලය. එකෙන මේ ජීවිතයේ යම් කෙනෙක් ආයුෂ වර්ණයේ සැපේ බලය අත්විඳිනවා නම් ඒ අත්විඳින්නේ දානේ ආනිසංස නිසාමයි. දැන් අපේ රටේ කොච්චර ප්‍රභූ මහේශාක්‍ය මහත්තුරු නෝනලා ජීවත් වෙනවද? ඒ ප්‍රභූභාවයේ මහේශාක්‍ය භාවයේ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ සමාජ සාධාරණයක් ගැන අපිට කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒගොල්ල පෙර ජීවිතේ රැස් කළා වූ පිනමයි. ඒ නිසා පෙර ජීවිතේ අපි ආයුෂ වර්ණයේ සැපේ බලය අත්විඳිනකොට මේ ජීවිතේ අපිට මහේශාක්‍ය ජීවිතයක් ලැබෙනවා. එතකොට මේ ජීවිතේ මහේශාක්‍ය භාවය කියන්නේ මොකද්ද? පෙර ජීවිතේ සංස්කාර. තේරුණා? එතකොට මේ සංස්කාර අපි ගෙවන්න ගෙවන්න නෝනා අපි අලුතෙන් සංස්කාර රැස් කරන්න ඕන. අපි අලුතෙන් සංස්කාර රැස් කළේ නැත්නම් අපේ මේ සංස්කාර ඉවර වෙච්ච තැනදී අපි අප්‍රමාණ දුකට අනාගතයේදී පත් වෙනවා. ඒ නිසා යමෙකුට මේ ජීවිතේ ආයුෂ වර්ණයේ සැපේ බලය හීනයි කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ අනිවාර්යෙන්ම එයා පිනෙන් හීනයි කියන කාරණේ. බුදුරජාණන් වහන්සේ කියනවා පින කියන වචනේ අර්ථය තමයි සැපේ. යමෙක් සැපෙන් ජීවත් වෙනවා නම් ඒ පින නිසා. මොකද එයා පෙර ජීවිතේ කළා වූ සංඝයා අරමුණු කරගෙන කර්මය කර්මඵල විශ්වාසයෙන් දුන්නා වූ දානයන් කළා වූ පූජාවන් පින්කම් තමයි මේකට හේතුව. ඒ නිසා යමෙක් මේ ජීවිතේ ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් හීන වෙනවා නම් ඒ කියන්නේ අනිවාර්යෙන්ම එයා පෙර ජීවිතේ පිනේ දුර්වලයි. එතකොට එහෙම ආයුෂ වර්ණයෙන් සැපෙන් බලෙන් හීන වෙනවා නම් නෝනා අපි ආයිමත් දේවාල පස්සේ ගිහිල්ලා යంత్ర මන්ත්‍ර ගුරුකම් පස්සේ ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒවා තුලින් අපි තවත් දුකටමයි යන්නේ. තේරුණා? එහෙනම් මේක කවුරුත් දෙවියෙක් බ්‍රහ්මයක් කරපු දෙයක් නෙමෙයි. තමා විසින් කරපු දෙයක්මයි. ඒ නිසා තමාගේ ජීවිතේට ආයුෂ වර්ණයේ සැපේ බලයේ හීන වෙලා ලෙඩ දුක් හැදිලා මේවා වෙනවා නම් අපි කවදාකවත් ගිහිල්ලා බෝධින් වහන්සේගේ පඳුරක් බැඳලා තේරුමක් නැහැ. දේවාලික ත්‍රිශූලයක ගිහිල්ලා පඳුරක් බැඳලා තේරුමක් නැහැ. එහෙම පඳුරක් බඳිනවා නම් පඳුරක් බඳින තියෙන හොඳම තැන තමයි තමාගේ මේ අතේ පඳුර මැඩ ගන්නවා. මොකද අතේ පඳුර තියෙනකොට තමන්ට හැම වෙලාවම තේරෙනවා අකුසලයේ නිසායි මට මේ දේ උනේ කියලා. අකුසලයේ නිසායි මේ දේ උනේ කියලා දැකලා මොකද කරන්න ඕනේ? කුසල් දහම් තුල ශක්තිමත් වෙන්න. ඒ නිසා මේ ජීවිතේ යමේ මේ මනුස්ස ජීවිතේ ලැබලා දන් දෙන්නේ නැත්තම් දැන් අපිට පේනවා සමාජෙ හුඟක් අය ඉන්නවා දන් දෙන්නේ නැහැ. තේරුණාද? ඒගොල්ලෝ දන් දෙන්න කැමති නැහැ. රැස් කරනවා, හම්බු කරනවා, ඒගොල්ලෝ කාලා බීලා හොඳින් සතුටින් ජීවත් වෙනවා. ඉන් එහාට දන් දෙන්න කැමැත්තක් නැහැ. එවැනි අයට නෝනා ආවිෂ වර්ණයේ සැපේ බලය එන්නෙන්නම හීන වෙනවා. තේරුණාද? යමෙක් තමන් හම්බු කරන දේෙන් දන් දෙන්නේ නැත්තම් ඒ දන් නොදෙන්න වියදම් කරන්නා වූ හැම සතයක්ම ඒගොල්ලන්ට රෝගාබාධ උදෙසා වියදම් කරන්න වෙනවා. බෙහෙත් වලට, ෆාමසි වලට වියදම් කරන්න වෙනවා. මොකද ඒගොල්ලෝ මෙතනින් ආයුෂ වර්ණයේ බලය රැස් කරන්නේ නැහැ. ආයුෂ වර්ණයේ සැපේ බලය රැස් වෙන්නේ මොකද්ද? දානිය තුලින්, පින්කම් තුලින්.
එතකොට පින්කම් නොකර දානීය නොකර ඒවෙන් ආයුෂ වර්ණයේ බලය රැස් වෙන්නේ නැති වෙනකොට ආයුෂ වර්ණ බලයේ හීනභාවය නිසා අනිවාර්යයෙන්ම රැස් කරන මුදල් ෆාමසි වලටයි වෛද්‍ය ශාස්ත්‍රයේ උදෙසා ඒගොල්ලෝ යොමු කරන්නේ. උනේයි මෙතන ආයුෂ වර්ණයේ බලය රැස් කරන්නේ. ඒ නිසා මේ ජීවිතයේ යමෙකුට රෝගාබාධ තියෙනවා නම් යමෙකුට වෙන ආයුෂ වර්ණයේ සැපේ බලයේ දුර්වලතාවයන් තියෙනවා නම් ඒගොල්ලෝ තව තව ශක්තිමත් ආකාරයේ දානීය තුල ස්ථාපිත වෙන්න ඕන. මොකද දානීයයි ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. දැන් අපේ රටේ සාමාන්‍යයෙන් ආදායම අඩු ජනතාව ඉන්නෝ ඒ ආදායම අඩු ජනතාව හුඟක් වෙලාවට දන් දෙන්න කැමැතියක් නැහැ. ඒගොල්ලෝ කැමති අනුන්ගේ දේ ලබන්න. මොකද ඒගොල්ලන්ට මුකුත් ලැබිලා නැහැ කියලා අනුන්ගේ දේ ලබන්න. එතන හරි භයානක තැනක් තියෙනවා. ඒගොල්ලෝ තේරුම් ගන්න ඕනේ අපිට මේ දුප්පත් භාවය ලැබුණේ අපි සංසාරේ දන් දීලා නැහැ. තේරෙනවද? ඒ නිසා අනුන්ගෙන් ලබනවායි කියන තැන විතරක් නෙමෙයි. මේ මොහොතේ හරි අපේ දුප්පත් භාවය තුල ඉඳන් හරි අපි දක්ෂ වෙන්න ඕනේ. අපි දවසට රුපියල් 100ක් නම් හම්බ කරන්නේ රුපියල් 10ක් දන් දෙන්න. රුපියල් 1000ක් හම්බ කරන කෙනා රුපියල් 100ක් දන් දෙනවා. නමුත් රුපියල් 100ක් හම්බ කරන කෙනා රුපියල් 10ක් දන් දෙන්න දන් වෙනවා. එතකොට දුප්පත් මිනිස්සෙක් ඉන්නවා නම් ඒ මිනිස්සයා අනුන්ගෙන් බත් පාසලයක් කාලා නම් ජීවත් වෙන්නේ. ඒ අනුන්ගෙන් කන බත් පාසලේ තුනන් උනත් බත් කටක් දන් දෙන්න එයා දක්ෂ වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි යාට මේ දුගී භාවයෙන් අනාගතේදී මිදෙන්න පුළුවන්. ඒ නිසා මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන්නේ නෝනා අනිවාර්යෙන්ම පෙර අපේ සංසාරේ අපේ පිනේ මදභාවයමයි. ඒ නිසා පිනේ මදභාවය නිසා ආයුෂ වර්ණයේ සැපේ බලය හීන වෙනවා නම් අපි දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවම පින් කිරීම තුලින් ආයුෂ වර්ණ බලය වැඩි කර ගන්න. දැන් අපි කියමු කෙනෙක් රාජකාරී කරනවා. එයා මාසෙකට රුපියල් 10000ක් පඩිය ගන්නවා. නමුත් 10000ක් පඩිය අතර ගන්න වෙලාවේ එයා තුල අවංකවම තෘප්තියක් ඇති වෙනවා. මං රුපියල් 11000ක වැඩ කළා කියලා. එයා 11000ක වැඩ කරලායි 10000 පඩිය අතර ගන්නේ. ඒ වෙලාවට අවංකවම එයාට සතුටක් ඇති වෙනවා පඩිය ගන්නකොට. ඒ සතුට කියන්නේ මොකද්ද? ආයුෂය, වර්ණය, සැපේ බලය. වෙන දෙයක් නෙමෙයි. එතකොට එයා මේ පඩිය ගන්න මොහොතේ මෙයාගේ ජීවිතේට ආයුෂ වර්ණය සැපේ බලය එකතු වෙලා. තේන්න. එතකොට තව කෙනෙක් ඉන්නවා. එයා රුපියල් 10000ක් පඩිය ගන්නවා. නමුත් පඩිය ගන්නකොට එයාටම හිතෙනවා අනේ මම රුපියල් 5000ක්වත් වැඩ කළේ නැහැ කියලා. එහෙනම් එයාට සතුටක් ඇති වෙනවද? එයාට ආයුෂ වර්ණය සැපේ බලයක් එකතු වෙනවද? නැහැ. එහෙමනම් කොතනදී වුණත් අපි හැම ශේෂ්ත්‍රයකදීම සතුට වෙන ආකාරයෙන් ඒ කටයුතු කරන්න ඕන. අපිට අවංකවම හිතට සතුටක් දැනෙන ආකාරය. අම්මා තාත්තට සැලකුවා නම් අනේ මං අවංකවම අම්මා තාත්තට සැලකුවා. මගේ බිරිඳට යුතුයකම් ඉටු කරනවා නම් මං අවංකව බිරිඳට යුතුයකම් ඉටු කළා. මගේ සාම්පර්ශයට යුතුයකම් ඉටු කරනවා නම් මං අවංකව ඒවා ඉටු කළා. සමාජයට මහාන බමුණන්ට වෙන්න තියෙන යුතුයකම් ඉටු කළා නම් මං ඒවා අවංකවම කළා. ඒ අවංකභාවයේ හිතෙන මොහොතේම එයාගේ ජීවිතේට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙනවා. තේරෙනවද? ඒ මොහොතේ මෙයාට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙනවා. ඒ නිසා අපි හැම වෙලාවම දක්ෂ වෙන්න ඕනේ තමා සතුටෙන් ඉන්න. අනුන් සතුටු කරලා තමා සතුටෙන් ඉන්න. ඒක තමයි අපිට ලබන්න තියෙන ලොකුම ශක්තිය. මොකද අපි හිනාවකින් කෙනෙක් සතුටු කරන්න බැරි කමක් නැහැ. නේද? හිනාවක් වෙන්න අපිට වීදමක් යන්නේ නැහැ. නමුත් අපි මේ හිනා වෙනු සමහරලාට තව කෙනෙක් සතුටු කරන්න කැමති නැහැ. ඒ කියන්නේ අපේ ළඟ ආයුෂ වර්ණයේ සැපේ බලය ලබන්න අපිම කැමති නැහැ. ඒ නිසා අපිට දන් දීමෙන් අපි දක්ෂ වෙන්න ඕනේ ආයුෂ වර්ණයේ සැපේ බලය ලබා ගන්න. එහෙමත් නැත්නම් ආමු වශයෙන් අනුම සතුටු කරලවත් හිනාවකින් සතුටු කරල වචනකින් සතුටු කළත් ඒ සතුටු කරන මොහොතේම අපේ ජීවිතේට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. මේක හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ. මොකද ආයුෂයේ වර්ණයේ සැපේ බලය අපිට ජීවිතේට අත්‍යවශ්‍යයි. ඉතින් ආයුෂ වර්ණයේ සැපේ බලය අත්‍යවශ්‍ය නම් අපි දක්ෂ වෙන්න ඕනේ එක පැත්තකින් පින්කම් කරලා ආයුෂ වර්ණයේ බලය එකතු කරගන්න. එහෙමත් අදක්ෂ නම් අඩු වශයෙන් අනුම සතුටු කරලා හරි හිනාවකින් කතාවකින් වචනකින් ඉරියව්වකින් හරි අනුම සතුටු කළා නම් ඒ සතුටු කරන මොහොතේම අපේ ජීවිතේට ආයුෂ වර්ණයේ සැපේ බලය එකතු වෙනවා. ඔබට තවත් කෙනෙක්ව අවංකව සතුටු කළ හැකි නම් ස්වාමින් වහන්සේ පහදා දුන් ආකාරයට ඔබට ආයු වර්ණ සැප බල මේ සියල්ලක්ම ලැබෙනවා. අපේ ගරු ස්වාමීන් වහන්සේගෙන් විමසන්නේ කෙනෙක්ට නිතරම කරදර කරන මානසිකව ප්‍රශ්න ඇති කරන පුද්ගලයෙක් තත්වන ඉරණම පිළිබඳව. අපි ඒ ගැන ස්වාමීන් වහන්සේගෙන් පහදා ගනිමු. දැස් පියාගන්න තුරුපත් සිලවෙන හඬ පවා ඇසෙන දහම් අරණෙන් නැගෙන දම්කඳ විඳගන්න. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ උතුම් අරමුණක් වෙනුවෙන් ජීවිතේ කැප කරපු උතුම් ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ ජීවිතේ සත්‍ය සොයමින් යන ජීවිතේ වැඩි කාලයක් වනගතව මේ සත්‍ය සෙවීමේ කාර්යයට තමන්ගේ ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක් වැය කරන ගරු ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ පසක් කරගත්තා වූ සත්‍ය මේ තරමින් හරි අපට අවබෝධ කරවන්නට උන්වහන්සේ වැඩම කළේ ඔබ කෙරෙහි කරුණාවෙන්මයි.
ස්වාමීන් වහන්සේ දැන් කෙනෙක්ගේ හිතට දුක දෙන මානසිකව කරදර කරන කෙනෙක්ට අත්වෙන ඉරණම කුමක්ද ස්වාමීන් වහන්සේ? මෙහෙමයි, ඒ කරදර කරන කෙනත් හේතුඵල ධර්මයක් නෝනා. තේරුණාද? දැන් මිනිස්සෙකුට මේ ජීවිතයේ සමහරව ඇවිල්ලා කියනවා, අනේ ස්වාමීන් වහන්සේ මං දැන් රස්සා 10ක් කළා. නමුත් මේ 10 තැනදිම මට කොතනකවත් ගැලපුණේ නැහැ. එයා මෙහෙම කියනවා, මෙයා මෙහෙම කියනවා, මෙයා මෙහෙම කියනවා කියලා දැන් රස්සා 10න් මයින් වෙලා දැන් 11 වෙනි රස්සාව හොයනවා. මේ නෝනා හේතුඵල ධර්මයක්. තේරුණාද? මේ හේතුඵල ධර්මයන් කියන්නේ එයා පෙර ජීවිතේ එයා ආයතනයක විධායකෙක් වෙලා වැඩිහිටියෙක් වෙලා ඉඳලා අනිත්‍යය නිරතුරුවම පීඩාවන්ට පත් කරලා. ඒතකොට එහෙම අනිත්‍යය නිතරම පීඩාවන්ට පත් කරනකොට එහි ආනිසංස නිසා නොනා මේ ජීවිතේ අපිට මේ ආකාරයෙන් අපිව පීඩාවට පත් වෙනවා. ඒව හේතු හේල්පත් බලන. ඒතකොට මේ හේතුඵල ධර්මයන් දකිමින් අපි දක්ෂ වෙන්න ඕනේ. අපිට ලැබුණ තැන අපි යහපත් ආකාරයෙන් ඉන්න. ඔය Tamanට දැන් මෙහෙම පීඩනයක් එනවා නම් යම් රාජකාරී ස්ථානයක අපි දකින්න ඕනේ මේ මගේ අකුසල් විපාකයක්. ඒ අකුසල් විපාකය තුල අපි දක්ෂ වෙන්න ඕනේ ඒ පීඩනේ දරාගෙන ජීවත් වෙන්න. මොකද මේ ලෝකේ නෝනා අපිට නිවැරදි තැන් කොතනකවත් හොයන්න බෑ. නිවැරදි තැනක් කියලා දෙයක් මේ ලෝකේ නැහැ. තේරෙනවා? ඒ නිසා නිවැරදි තැන් හොයාගෙන ගිහිල්ලා අපිට ගැළපෙන තැන් හොයාගෙන යනවා කියන කාරණේ කවදාකවත් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න නෝනා අපිට ලැබුණ තැන අපි නිවැරදි ආකාරයෙන් ජීවත් වෙන්න. අපි ගැටෙනවා කියන්නේ ඒ කියන්නේ අපි නිවැරදි වෙලා නැහැ. මොකද අපි ගැටෙනවා. ඒ කියන්නේ අපි නොගැටි අපි නිවැරදි ආකාරයෙන් ජීවත් වෙන්න දක්ෂ වෙන්න ඕනේ. නිවැරදි තැන් හොයාගෙන යන එක නෙමෙයි. මොකද යම් වැරද්දක් සිද්ධ වෙනවා නෝනා ඒ අපේ අකුසල් විපාකයක්මයි. අකුසල් විපාකයක්මයි. ස්වාමිනාසී, ඉතාමත් ප්‍රබල කර්මයක් කෙනෙක්ට බලපානවා නම් ඒ කර්මඵලය දුර්වල කරන්න දිගින් දිගටම කුසල්හි නිරත වීමද ස්වාමින් වහන්සේ කරන්න ඕනේ? එහෙමයි. කර්මයක් නැති කරගන්න හේතුන් කීපයක් තියෙනවා නෝනා. එකක් තමයි වඩාක් ශක්තිමත් කුසලයකින් අකුසලය යටපත් කරනවා. දැන් ඒක නෝනායි මහත්තයෙකුයි ආවේ. ඒගොල්ලෝ දැන් ජීවිතේ මැදි වයසත් පහු වෙලා වයෝ වෘද්ධයි. ඇවිල්ලා කිව්වා, ස්වාමින් වහන්සේ අපේ හිතට බලවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ තමයි තරුණ කාලේ අපි ධර්මයේ තුල හිටියේ නැහැ. තරුණ කාලේ ධර්මයේ තුල හිටියේ නැති නිසා අපි විවාහ වෙච්ච අලුත අපි ගබ්සාවක් සිද්ධ කළා. එදා මේ ගබ්සාව වැරදි කියලා අපි දැනගෙන හිටියේ නැහැ. නමුත් දැන් මේ ධර්මයේ තුල ශක්තිමත් වෙනකොට දැන් ස්වාමින් වහන්සේ මේක අපිට හරිම පීඩාවක්. මං ගා පුතේ ඔබට මේක නිරතුරුව මතක් වෙනවාද? එතකොට මේ මහත්යකෝ ඔව් මට මතක් වෙනවා කියලා. මං කෝ එහෙනම් මේක බරපතල ප්‍රශ්නයක්. මොකද හිත කියන්නේ මායයක්. තේරෙනවද? හිත කියන්නේ මායයක්. මොකද අපි කවදා හරි මැරෙන මොහොතක බලවත් වූ අකුසලයක් අපිට මතු කරලා දෙනවා. එතකොට බලවත් අකුසලයේ මැරෙන වෙලාවට ගබ්සාව මතක් වුණොත් ප්‍රාණඝාතයකට අදාළ ඊළඟ ප්‍රතිසන්දිය යන්නේ. ඒ නිසා මං කිව්වා එහෙම මතක් වෙනවා නම් මේක දැන් බරපතලයි. එහෙනම් ඔබ මොකද්ද කරන්න ඕනේ? ඔබ ළමා රෝහලට යන්න. ළමාරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉන්න ජීවිතයත් මරණයත් අතර සටන් කරන දරුවෝ. ඒගොල්ලන්ට බෙහෙත් ගන්න අම්මා තාත්තලාට වත්කම් නැහැ. එවැනි දරුවෝ දෙතුන් දෙනෙක් තෝරාගෙන ඒගොල්ලෝ ජීවත් වෙනකන් අවශ්‍ය සියලුම දේ කරන්න. බෙහෙත් තේ සියලුම දේ කරන්න. කරලා ඒ දරුවෝ දෙන්නා ජීවත් වෙනවා දකින්නකොට මං කළා වූ මගේ අතින් නැති වුණා වූ දරුවාට මං ජීවිත දෙකක් දුන්නායි කියලා යටපත් කරන්න. මේ ශක්තිමත් කුසලේ අර අකුසලේ යටපත් කරන්න. එහෙම කළොත් ඒක යටපත් වෙනවා. නමුත් එහෙමත් කරලා එයා ආයිමත් අර ගබ්සාව ගැන හිතන්න ගියොත් කවදාකවත් ඒක යටපත් වෙන්නේ නැහැ. තමන්ගේ දක්ෂභාවය තියෙන්න ඕනේ. තේරෙනවද? මම හිත කියන්නේ මාර ඒක තේරුම් ගන්න ඕනේ. මේ අකුසලය අර වගේ ශක්තිමත් කුසලකින් යටපත් කරලා ඒක එතනින් අමතක කළා දාන්න ඕනේ. එහෙමත් මතකෙට ගන්න බෑ. මොකද එයා දැන් හිතෙන් චේතනාව සකස් කරන් ඉන්නේ මං ඒක යටපත් කළා කියලා. එහෙම කරලා නෝනා ශක්තිමත් අකුසල් ශක්තිමත් කුසල් තුලින් යටපත් කරන්න පුළුවන්. තේරෙනවද? දැන් අපි කියමු කෙනෙක්ගේ අතින් බල්ලෙක් මැරලා තියෙනවා. නමුත් මේ බල්ලා මැරිච්ච එක හැම වෙලාවෙම එයාට සීපත් වෙනවා. තේන්න. එහෙම සීපත් වෙනකොට එයා මොකද්ද කරන්න තියෙන්නේ? කන්න බොන්න නැති බලල් පැටියෙක් හරි ගෙනල්ලා එයාට කන්න බොන්න දීලා ලොකු මහත් වෙනකන් කන්න බොන්න දීලා එයාව ගිල කොටරි අතහැරලා දාන්න. දාලා මගෙන් නැති වුණා වූ සතාට මං ජීවිතයක් දුන්නා කියලා. ඒ කියන්නේ තමන් අදක්ෂ නැත්තම් මේවා යටපත් කරගන්න. තමන් දක්ෂ වෙන්න ඕනේ අර විදිය උපක්‍රමශීලීව හරි යටපත් කරගන්න. එහෙමත් නැත්තම් තමන්ගේ අතින් අකුසලයක් වෙලා තිනවන නම් අතීතේදී වෙච්ච අකුසල් ගැන ගැටෙන්න යන අවස්ථාවයක් නැහැ. මොකද අකුසල් වෙච්ච සිල්පද බිඳීම් ගැන අපි ගැටෙන්න ගියොත් ඒ ගැටෙන හිතෙන් අපි මැරුණොත් අපි යන්නේ දුගතියට. නමුත් අපරාධේ. රකින සිල්පද හතරක් මෙතන තියෙනවා. රකින සිල්පද හතරක් තියලා අපරාධේ බිදුන සිල්පදේ ගැන ගැටිලා අපි නිරයට වැටෙනවා. ඒ නිසා බිදුන සිල්පදේ ගැන හිතන්න යන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒක නිවැරදි කරගන්න. නමුත් රකින සිල්පද හතර ගැන හිතලා සතුටු වෙන්න. ජීවිතෙන් අපේ අතින් වෙච්චා වූ වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද නැවත මතු කරලා ගන්න යන්න එපා. මොකද චේතනාවයි කර්මය සකස් කරලා තියෙන්නේ. ඒ නිසා ඒක හැම වෙලාවම අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දැකලා ඒක යටපත් කරලා දාන්නයි තියෙන්නේ. අතීතේ වුණා වූ සිද්ධිය ඒ සංස්කාරයන්ගේ ස්වභාවය අනිත්‍යයි කියලා දාලා යටපත් කරන්න ඕනේ. ඒව නැත්තම් ශක්තිමත් කුසලයකින් අකුසලයට යටපත් කරලා දාන්න අපි දක්ෂ වෙන්න ඕන.
දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලින් දම් තෝතක්. කරු ස්වාමීන් වහන්ස අපිට පැහැදිලි කර දෙන්න මාර්යා කියලා කියන්නේ කවුද? මාර්යා කියලා බුදුරජාණන් වහන්සේ කාරණා තුනකට කියනවා නෝන. තේරුණාද? පංච උපාදානස්කන්ධේ මාර්යා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ කියන්නේ රූපය කියන්නේ මාර්යා, හිත කියන්නේ මාර්යා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වසවත්ති දිව්‍ය පුත්‍රයා, ඒ කියන්නේ පරිණිම්මිත වසවත්ති ඉන්න දිව්‍ය නායකයා මාර්යා කියලා. තේරුණාද? එතනදී නෝනා අපේ ගිහි පින්වතුන්ලාට තේරුණාද? මාර්යා බවට පත් වෙන්නේ හිතත් රූපයක්. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය. තේරුණාද? අර වසවත්ති දිව්‍ය පුත්‍රයා කවදාකවත් අපේ ළඟට එන්නේ නැහැ. අපේ මේ ගිහි ජීවිතේ ගත කරන ගිහි පින්වතුන්ලාට මාර්යා බවට පත් වෙන්නේ කවුද? රූපයක්, හිතක් කියන කාරණා දෙක. මොකද මේ සකස් වෙන හැම හිතක්ම මාර්යා හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තේරුණාද? ඒ කියන්නේ මොකක් හෝ සිතක් දැන් එක සැරයක් මම මතකයි මම බස් එකේ නැගලා කතරගමට යන්න ගියා. බස් එකේ. මම බස් එකේ නැගලා ගිහිල්ලා දැන් මම ඉස්සරහා සීට් එකේ වාඩි වෙලා ඉන්නවා. මුළු බස් එකේම සෙනඟ නමුත් මගේ අනිත් සීට් එකේ කවුරුත් ඉඳගෙන හිටියේ නැහැ. මේ රත්මලාන හරියෙන් මහත්ෙක් නැගලා ඉඳගත්තා. නැෂනල් එකක් ඇඳපු මහත්ෙක් නැගලා ඉඳගෙන දැන් එයා මට පිටුපාල තමයි වාඩි වෙලා තියෙන්නේ. ඉස්සරහා පැත්ත බලාගෙන නෙමෙයි. මට පිටිපස්ස හරවගෙන වාඩි වෙලා තිනවා. තේරෙනවා? එයා පාපුරුව පැත්ත බලාගෙන. ඉතින් මම දන්නේ නැහැ ඇයි කියලා. නමුත් දැන් මෙහෙම බස් එක අර අම්බලංගොඩට තේ බොන්න යන තැනටම ගියා. ගිහලා දැන් නැවැත්තුවා. නවත්තලා සෙනගොක්කොම් බැස්සට පස්සේ මේ මහත්තයා මගේ පැත්තට හැරිලා අහනවා හාමුදුරනේ ඔබ වහන්සේට ගිලම්පස් එකක් ඕනේද කියලා. ඒක අහනකොට මේ මහත්තයාගේ එකපාරට මත්පන් ගඳ ආවා. එතකොට මං දැනගත්තා මේ මහත්තයා මට පිටුපාල හිටියේ මත්පැන් ගඳ මටයි කියලා. තේරෙනවද? ඒ වෙලාව මං කෝ එපා මහත්තයෝ ගිලම්පස් කියලා. නමුත් එයා බස් එකෙන් බැහැලා ගිහිල්ලා මට බීම බෝතලයක්ම ගෙනල්ලා පූජා කළා. මං පින් දෙනකොට එයායි පින අනුමෝදන් වුණා. අනුමෝදන් වෙලා එයා බැහැලා ගිහිල්ලා ආයිමත් බස් එකට නැගලා බස් එක ගියාට පස්සේ ආයිමත් එයා අර පැත්තට හැරලා තමයි වාඩි වුණා. එතකොට මං දැන් දන්නවා මෙයා මේ වාඩි වුණේ බීමත් කම නිසා කියලා. මං කෝ මහත්තයෝ කියලා මං එයා මේ පැත්තට හැරෙව්වා. හැරවුණකොට ඒ මහත්තයා කියනවා ස්වාමීන් වහන්සේ මම මේ අර පැත්ත බලාගෙන හිටියේ මං ඊයේ රැම් උදේ මත්පැන් බිව්වා ඔබ වහන්සේට ගඳේවි කියලා තමයි හැරුවා කියලා. එයා කියනවා ස්වාමීන් වහන්සේ මම කට්ටණ්ඩි වැඩ කරන්නේ. තේරුණාද? මම මේ දකුණු පළාතේ ඉඳන් වැඩකට ඊයේ රැ ආපු ගම මං ඒ වැඩේ කරලා දීලා මං ඒ කරන කෙනාට කියනවා හැමදාම වැඩේ වුණාට පස්සේ මට අරක්කු භාගයක් බොන්න ඕනේ කියලා. මං ඒක සල්ලිත් අරගෙන බීලා ගෙදර යන ගමන් කියලා. මං ඒව මහත්තයෝ මහත්තයාට මේ කට්ටණ්ඩි වැඩතුලින් මොකද්ද කරන්න පුළුවන් කියලා. එයා කියනවා හාමුදුරනේ මට මිනිස්සෙක් මරන්න පුළුවන් කියලා. මම ඇත්තටම මහත්තයෝ මහත්තයාට මිනිස්සෙක් මරන්න පුළුවන්. ඔව් කිව්වා. මම මහත්තයා මරලා තියෙනවා. ඔව් කිව්වා. මම මහත්තයෝ මේක හරි පාපයක් නේ. නෑ නෑ සන්නස මේක පාපයක් නෑ. මං අනුන්ට මෛත්‍රිය උදෙසායි ඒ දේ කරන්නේ. අනුන්ව ගලවා ගැනීම උදෙසායි ඒ දේ කරන්නේ. එහෙම කියලා කියනවා මං ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. මගේ දරුවෝ විශ්වවිද්‍යාලය අධ්‍යාපනය කරනවා මං ඔක්කොමටම වියදම් කරන්නේ මෙතනින් කියලා. එතකොට බලන්න දැන් මේ මහත්තයා හිත කියන්නේ මායя, රූපය කියන්නේ මායя කියන්නේ මේ මහත්තයා බස් එකට නැග්ගේ වෙලාවෙ ඉඳන් අර අවසාන වෙලාව දෙනකන් කොයි තරම්නම් හිත සකස් වුණාද? තේරෙනවද? එතකොට එයා සංඝයා කෙරේ ගරුත්වයක් තියෙනවා. ගරුත්වයක් තියෙන නිසා යහක බලාගෙන හිටියේ. එහෙම ඉඳලා අවසානයේ අර බස් එකේම ඉන්න අය බැහැලා ගිහිල්ලා තේ බීලා ආවා. නමුත් මේ මහත්තයා විතරක් තමයි ඇහුවේ ස්වාමීන් වහන්සේ ගිලම්පස එක ඕනේද කියලා. එපා කිව්වාම එයා ගිහිල්ලා බීම බෝතලයක්ම ගෙනල්ලා දුන්නා. ඒ ගෙනල්ලා දීලා පින් දෙනකොට සාදු සාදු කෙලේ පින් අනුමෝදන් වුණා. එතකොට එයා බලන්න එහෙම කරලා එයාගේ වෘත්තියෙන් එයා මිනිස්සු මරනවා. මිනිස්සු මරලා එයා හිතනවා මෛත්‍රිය උදෙසායි මිනිස්සු මරන්නේ. අනුන්ට සේවයක් උදෙසායි මිනිස්සු මරන්නේ කියලා. එතකොට බලන්න මේ මහත්යාගේ සකස් වුණා වූ සිතුවිලි කොච්චර එකිනෙකට වෙනස්ද කියලා. කුසල් සිතු සකස් වෙනවා. සංඝයා කෙරේ ගරුත්වයක් තියෙනවා. අරසා මිනි මරණ තැන්ට යනවා. ඒ සියල්ලත් එයා සාධාරණකරන්නේ ඒක තමයි හිත කියන්නේ මාර්යා කියන සංඝ. හිත නිතරතුම අපිව සුගතියත් දුගතියත් අතර දෝලණය කරමින් අරගෙන යනවා. තේන්න? එතකොට රූපය කියන්නේ මායя කියලා කියන්නේ දැන් ඔබතුමිය ළඟට ඔබතුමියගේ තරහකාරයෙන් එනවා. දැන් ඔබතුමියට පේනවා තරහකාරය එනවා කියලා. නමුත් එහෙම එනකොට ඔබතුමිය ඔන්න විතර්ක සකස් කරන් ඔබතුම තව තව තරහව ඇති කර ගන්නවා. නමුත් ඔබතුමිය දැක්කනම් මේ ඉන රූපය මායя කියලා. තේරුණාද? ඔබ කවදාවත් මේ ද්වේෂය සකස් කර ගන්නවද? නැහැ. ඔබ දන්නවා මේ මායя යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කියන රූපය මායя කියලා. ඒ නිසා රූපය මායя කියනකොට ඔබ ඉස්සරහට රූපේ එනකොටම මේ මායя කියලා හඳුන ගන්නවා. එනිසා ඔබ කේන්ති ගන්න. එයා කොච්චර ගැටෙන ස්වභාවයෙන් කතා කළත් ඔබ නොගැටෙන ස්වභාවයෙන් කතා කරලා යනවා. එයා අකුසල් කරගත්ත ඔබ කරගත්තද? නැහැ. මොකද ඔබ රූපය මායя හැටියට දැක්කා. තේරෙනවද? ඒ නිසා අපේ ජීවිතේට හමු වෙන ඕනම රූපයක් මායя හැටියට දැක්කොත් කොතැනක දිවත් අපි අනුන් නිසා අකුසල් රැස් කරගන්නේ නැහැ. තේරෙනවද? මේ සකස් වෙන සෑම සිතුවිල්ලක්ම
අපි මායя හැටියට දැක්කොත් මේ සකස් වෙන සිතුල නිසා අපි කවදාකවත් අකුසලයක් සිදු කරගන්නේ නැහැ. තේරෙන්නේ මොකද එයා දන්නවා මේ මායя කියලා. එහෙනම් ගිහි පින්වතුන්ලාට නොවන මායя බවට පත් වෙන්නේ කවුද? සිතත් රූපයත්. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා ගත්තාම හරිය ඈ. එතකොට ඉන් එහා මායෙක් ඉන්නවා. එයා තමයි පරිනිම්මිත වසවත් තියෙන දිව්‍ය පුත්‍රයා. පරිනිම්මිත වසවත් තියන්නේ නොවන මේ මුළු ලෝක ධාතුවේම තියෙන සස්ත්‍රීකම සැපම තැන. ඒක ඊට වඩා සැපයක් මේ ලෝකේ නැහැ. මොකද පරිනිම්මිත වසවත්තේ අවුරුදු දවසක් කියන්නේ අපේ රටේ නෝනා අවුරුදු 2000ක් අපිට අවුරුදු 2000ක් මිනිස්සුන්ට අවුරුදු 2000ක් ඒගොල්ලන්ට එක දවසයි. තේරෙනවා? තාම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දවස් එකමාරක් ඒගොල්ලන්ට ගිහිල්ලා නැහැ. තාම දවස් එකමාරක් ගිහිල්ලා නැහැ. ඒ තරම් ඒගොල්ලෝ සැපෙන් වැඩි. ඇයි සැපෙන් වැඩි කියන්නේ ඒගොල්ලන්ගේ පින වැඩි. ඒගොල්ලන්ගේ පින වැඩි නිසාම නෝනා ඒගොල්ලන්ට අකුසලේ ප්‍රකට වෙන්නේ නැහැ. මාර්යාට අකුසලේ ප්‍රකට වෙන්නේ නැහැ. දැන් මාර්යා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන වෙලාවෙත් ඇවිල්ලා පීඩා කරනවා, බාධා කරනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සෙත් පීඩා කරනවා. ආයු සංස්කාරය අතහරින මුලා වෙලාවෙත් දැඩි ආකාරයෙන් පීඩා කරනවා. නමුත් මෙච්චර පීඩාවන් කරලා රහතන් වහන්සේලාට මුගලන් මහරහතන් වහන්සේගේ කුසට රිංගනවා එකපාරක් මාර්යා ඇවිල්ලා. මේසා පීඩා කළත් එයාට අකුසලේ ප්‍රකට නැහැ නෝන. එයි පින වැඩි. ඒ තරම් පින ශක්තිමත්. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ පින කියන්නේ ගින්දරක් කියලා. පින අත්විදිනකොට පිනේ ශක්තිය වැඩි වෙනකොට ඒගොල්ලන්ට අකුසලේ ප්‍රකට වෙන්නේ නැහැ. දැන් වර්තමාන සමාජීන ප්‍රභු මහේශාක්‍ය මිනිස්සු බලන්න. ඒගොල්ලන් මහේශාක්‍ය භාවික කියන්නේ පින. පින නිසා මේ ජීවිතේ කරන අකුසල් ඒගොල්ලන් ප්‍රකට නැහැ නෝනා. ප්‍රකට වෙන්නේ නැහැ පිනේ තරම් ශක්තිමත්. අකුසල් කරනවා කළත් ඒවට විපාකෙට එන්නේ නැහැ. මොකද පින බලවත්. මාර්යා කියන්නේත් එහෙම කෙනෙක්. එයාගේ අතීත කුසල් බලවත් නිසා මේ මොහොතේ කරන්නා වූ අකුසල් යාට විපාකයේ පිණිස ප්‍රකට වෙන්නේ නැහැ. නමුත් මාර්යා යම් දවසක සතර පායට වැටුණොත් කල්ප ගණන් සතර පාය මාර්යාට දිගයි. මාර්යාත් කවදා හරි සතර පායට වැටෙන වසවර්තිය වැටෙනවා පල්ලෙහාට. වැටුණාට පස්සේ කල්ප ගණක් එහාට දිගයි. නමුත් දැන් එයාගේ පින ශක්තිමත් ඒ නිසා අකුසල යාට ප්‍රකට වෙන්නේ නැහැ. මෙන්න මේ මාර්යා අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා ළඟට තමයි ඒගොල්ලෝ එන්නේ. ඉතින් මෙහා අපි ළඟට එන්නේ නැහැ. තේරෙනවද? ඒගොල්ලෝ එන්නේ මාර්යා කැමති නැහැ කෙනෙක් ලෝකයෙන් මිදෙනවට. ඒ කියන්නේ මාර්ගඵල පැත්තට යනවට එයා කැමති නැහැ. එයාට ඕන කාමයේ තුල ලෝකේ තියාගන්න. දැස් පියාගන්න. තුරුපත් සෙලවෙන හඬ පවා ඇසෙන දහම් අරමින් නැගෙන දම් කඳ විඳගන්න. ගරුතර ස්වාමින් වහන්සේගෙන් අපි විමසනවා, ඔබ අහලා තේනවා භාවනා යෝගීව ජීවිතේ සත්‍ය සොයන්නට උත්සාහ කරන උතුම් පුද්ගලයින්ට මායя නිරතුරුවම කරදර කරනවා කියලා. මේ කතාව සත්‍යක්ද? අපි අපේ ස්වාමින් වහන්සේගෙන් විමසමු. ඔබට දහම් දේශනා කරන්නේ ආරණ්‍යගතව උතුම් අරමුණක් වෙනුවෙන් ජීවිතේ කැප කරපු උතුම් ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ අපට මුණ ගැහෙන්නේ ඔබත් අපත් බෙහෙවින්ම වාසනාවන්ත වූ නිසායි. දම් පිපාසාවෙන් පෙළෙන අපට, දම් ගඟුලෙන් දූතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක්. එතකොට ස්වාමීන් වහන්සේ, දැන් යහපත් ක්‍රියාවන්හි යෙදෙන පුද්ගලයින්ට කරදර කරන්න මායя පෙළඹෙන්නේ නැද්ද? බලපෑම් කරන මායя එන්නේ නැහැ. මාර්යා අවංකවම ඉන්න කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන වෙලාවට අවසාන මේකෙදි තමයි එයා එන්නේ. නමුත් එයා එන්නේ ඉස්සෙල්ලා නෝන එයාගේ මාර පිරිවර ඉන්නවා. ඒ වගේම මාර දූතියෝ කියලා තණ්හා, රති, රගා කියලා තුන් දෙනෙක් ඉන්නවා. මේ මාර්යා කියන්නේ තණ්හා, රති, රගා කියන්නේ මාර සේනාව කියන්නේ මේ ලෝකේ ජීවමාන චරිත. අද මේ වර්තමානයේ රටේ ජනාධිපති කෙනෙක් ඉන්නවා කියන්නේ ජීවමාන චරිතයක් වගේම මාර්යා කියන්නේ ජීවමාන චරිතයක්, සංකල්පයක් නෙමෙයි. මාර දූතියන් කියන්නේ ජීවමාන චරිත තුනක්. මාර පිරිවර කියන්නේ ජීවමාන චරිතයක්මයි. දැන් අපි දන්නේ එක්තරා ස්වාමින්වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේ දැන් රාත්‍රී 10ට විතර ඇති කියලා ඒ ස්වාමින්වහන්සේ වෙලාව කියන්නේ උන්වහන්සේ සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට මීටර් 100ක් විතර ඉස්සරහයි. තේනවද? එක පාට කුළුමීහරක් රංචුවක් පහළ වෙලා තිනවා. කුළුමීහරක්. මේ කුළුමීහරක් වල නහයෙන් දුම් විදගෙන වේගයෙන් ස්වාමින්වහන්සේ ඉස්සරහට හබා ඇවිල්ලා තිනවා. තේරෙනද? ස්වාමින්වහන්සේ සමාධියෙන් පසු වෙන්නේ. සමාධිය තුල ස්වාමින්වහන්සේලාට වියක් සකස් වෙන්නේ නැහැ. ඒක සමාධියේ හේතුඵල ධර්මයක්. දැන් මේ කුළුමීහරක් වේගයෙන් ස්වාමින්වහන්සේ ඉස්සරහට හබා ඇවිල්ලා ස්වාමින්වහන්සේට මීටර් 2 3ක් තියලා දකුණු පැත්තට හැරලා පලා ගිහිල්ලා තිනවා. ඒගොල්ලෝ ආපු වේගයෙන්ම දකුණු පැත්තට හැරලා, මොකද ඒගොල්ලන් ඉස්සරහට එන්න බෑ. ඒක තමයි ධර්මයේ ශක්තිය. ස්වාමින්වහන්සේගේ ශක්තියක් නෙමෙයි මේක, ධර්මයේ සමාධියේ ශක්තිය. මේ කුළුමීමහර පැනල යද්දිම අර ස්වාමින්වහන්සේට පේනවලු අර කුළුමීමහර පහළ වෙච්ච තැන
එක තනි සද්දන්ත කුළුමීමක් පහළ වෙනවා. තනි සද්දන්ත එයා අඩි 7ක් විතර උසයි කියලා ස්වාමීන් වහන්සේ කියන්නේ. එයාගේ මුළු ඇඟම මේ වෙල්වට් එකක් වගේ. දහස්කර සිවුරු තියෙන පුංචි පුංචි කොටු තියෙන. ඒ පුංචි පුංචි කොටු තියෙන දහස්කර සිවුරක් වෙල්වට් රෙද්දෙන් වගේ හැදිලා ග්‍රීස් පැහැයක් ගන්නවා. දිලිසෙනවා යාගේ. එයාගේ මේ ඉස්සරහා නායට මේ ලොකු රත්තරන් වලල්ලක් දාලා තියෙනවා කියනවා. තේරෙනවද? එහෙම දාපු අර එකපාට පහළ වුණ මේ සද්දන්ත කුළුමීම අර වගේම දුම් පිඹගෙන ස්වාමීන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ එද්දිත් එයාත් අර වගේම මීටර් දෙකක් තියලා හැරිලා පැනලා ගියලා තිනවා. දැන් ඊට පස්සේ තමයි ස්වාමීන් වහන්සේ තමන්ගේ ප්‍රඥාවෙන් මේක බලන්නේ ගලපල මොකක්ද මේ උනේ කියලා. එතකොට නම් මේ ඉස්සෙල්ලාම ඉන්නේ මාර සේනාව. තේන මාරයාගේ පිරිවරයි. දැන් මාර පිරිවර ඇවිල්ලා මාර පිරිවර බයේ පැනලා දුවනකොට අන්න අතෙන්ට මාරයා තමයි එයා. එතකොට මාරයා කියන කෙනාට මාර පිරිවරට ඕනෑම වෙස්යක් ගන්න පුළුවන් ඕන. ඒගොල්ලන්ට හරක් වේසද මොන ඕනෑම වේශයක් අරගෙන ඒගොල්ලන්ට මතු වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ හැකියාව. ඒතොර එතනදී ඒ මාර්යා එතනදී උත්සාහ ගන්නෙ එක්ක ස්වාමින්වහන්සේ බය කරලා එතන හිලක් තිබිලා තිනවා ඒ හිලෙන් පල්ලෙහාට වැටේ කියලා මොකක් හරි කරන්න. ඒ වගේ ඒගොල්ලෝ මනෝනා අනිවාර්යෙන්ම කෙනෙක් ධර්මාවබෝධයක් කරා යන වෙලාවේ තමයි ඒගොල්ලෝ එතෙක් ඒගොල්ලෝ එන්නේ නැහැ. මුලින්ම මාර සේනාව වෙනවා ඊළඟට මාර දූතිය වෙනවා ඊළඟට තමයි අවසාන ජවනිකාවදී තමයි මාර්යා මේකට බහින්න ඕන. නමුත් ඒගොල්ලෝ ගිහි පිංගතුල්ලා හැටියට අපි හැටියට ඒගොල්ලෝ අපි ළඟට එන්නේ නැහැ. මොකද අපිට මාර්යා වෙන්නේ හිත රූපයක්. දැන් මාර්යා කියන්නේ ජීවමාන චරිතයක්. මාර දූතිය කියන්නේ ජීවමාන දත්තයක්. මොකද අපි දන්නේ එක්සරා ස්වාමීන් වහන්සේලගේ නම් කිදිරියට ওই මාර දූතිය තුන් දිනාම අවස්ථා තුනකදී ඇවිල්ලා තියෙනවා. එක අවස්ථාවකදී එක මාර දූතියක් ඇවිල්ලා තියෙන රෝගියෙක්ගේ ස්වභාවයෙන්. රෝගී කාන්තාවකගේ ස්වභාවයෙන්. ඒක සමාධියෙන් තමයි මේ සියල්ල දකින්න පියවියෙන් දකින්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ සමාධිය ඇහෙන් දකිද්දී ස්වාමීන් වහන්සේ දකින්න රෝගී කාන්තාවක්. එතකොට රෝගී කාන්තාව අරමුණු කරගෙන ඉඳී එක පාටේ රෝගී කාන්තාව ඉතාමත් අලංකාරාකාරයෙන් දිව්‍යාංගනාවක් වෙලා තියෙනවා. තේරෙනවද? ඒ දිව්‍යාංගනාවක් වෙලා තින්නේ හුඟක් මේ අඩ නිර්වස් ස්වභාවයෙන් එයාගේ මතුවෙන්නේ. මොකද එයා හදන්නේ ස්වාමින්වහන්සේතුල කාමයේ සකස් කරන්න. කාමයේ සකස් කරන්න. එතකොට මේ ස්වාමින්වහන්සේ කියන අර රෝගීව ඇල වකුටු වෙලා හිටිය අර කාන්තාව එක ෂණයෙන් ලස්සන දිව්‍යාංගනාවක් වෙනවා. ඒ දිව්‍යාංගනාවේ පැහැය ඇවිල්ලා පිනිජම්බු ගෙඩියක් හොඳට ඉදුණු පිනිජම්බු ගෙඩියක් කැපුවාම පිනිජම්බු ගෙගේ තියෙන අර පැහැක් තියෙන රෝස පාට අන්න ඒ පාට තමයි ඒගොල්ලන්ගේ පැහැය. ඒගොල්ලන් අඩ නිරුවක් කළා තමයි මතුවෙන්නේ. ඒ මතුවෙන්නේ මොකටද? ඒ ෂණයෙන්ම ස්වාමින්වහන්සේලා තුල කාමයේ සකස් කරන්න. නමුත් ඒ වෙලාවට ස්වාමින්වහන්සේලා තුල කාමයේ සකස් වෙන තැනට ඉස්සරහට ස්වාමින්වහන්සේලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථා තුනකදීම මේ මාර දූතිය තුන් දෙනා අවස්ථා තුනකදීම උන්වහන්සේ ළඟට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේවා ජීවමාන චරිත නෝන. නමුත් මේ ජීවමාන චරිත කවදා හරි අපිට මුණ ගැහෙන්නේ අපි මේ ධර්ම මාර්ගයෙන් ඉස්සරහට මාර්යාගෙන් ගැලවෙන්න පයින් වෙලාවේ. දේන්න. එතෙක් එයා අපිට බාධා කරන්නේ. එතෙක් ඒගොල්ලෝ නෙමේ අපිට හිත සහ රූපය තමයි මාර්යා බවට පත් වෙන්නේ. කරු සාමින් වහන්සේ සමහරු කියනවා අපි කොච්චර හොඳ වැඩ කරත් අපිට සැනසීමක් නැහැ. හොඳ වැඩ කරන්න කරන්න අපිට කරදර වැඩි. ඒ වගේ අවස්ථාවක ක්‍රියාත්මක වෙන්නේ සාමින් වහන්සේ මේ කියන මාර්යා. ඒක අපි අකුසල් විපාක. තේන දැන් අපි කිම හොඳ වැඩ කරනවා කියලා හොඳ වැඩ කරනවා කියලා අපිට මේ ප්‍රසාදය ලැබෙන්නේ සම්මිය දෘෂ්ටික බලවේගවල ඉන්නේ මේ අපි එතන ලොකු රැවටීමක ඉන්නේ. දැන් ඒක මිත්‍යා ජීවෙන් ජීවත් වෙන කණ්ඩායමක් ඉන්නවා. මිත්‍යා ජීව කියන දන්නවනේ. මිත්‍යා ජීව කියන්නේ එක්ක මත්පැන් විකුණනවා, එක්ක මේ වස විස විකුණනවා, එක්ක මස් මාංශ විකුණනවා, එක්ක අහල් වෙළඳාම කරන ඔය පැත්ත. ඒතකොට මේ මිත්‍යා ජීවෙන් මහා කෝටි ප්‍රකෝටි ගාණක් හොයාගත්ත මිනිස්සු කණ්ඩායමක් යනවා කතරගම විශාල පින්කමක් කරන්න. දැන් ඉතින් පින්කම කරන්නේ ඒගොල්ලෝ කතරගමට යන මොහොත දක්වා සුමාන ගානක් කතරගමට පැලබැඳලා වහිනවා. සුමාන ගානක් එක දිගට වහිනවා. අනේ නමුත් මේ මිනිස්සු කතරගම බැහැස වෙලා ඉඳන් වැස්ස නැහැ. ඉතින් මේගොල්ලෝ දවස් දෙකක් විතර ලක්ෂ ගානක් වියදම් කරලා දන් දීලා ඔක්කොම කරලා අනේ දැන් සතුටු සිතින් ගෙදරේනවා අපිට දෙවියෝ ආශිර්වාද කළා කියලා. මේ දෙවියෝ නෙමෙයි ආශිර්වාද කරන්නේ මේ මිත්‍යා දෘෂ්ටික බලවේග. තේන්න? දැන් මිත්‍යා ජීවෙන් ජීවත් වෙන අය කවදාකවත් දුප්පත් වෙනවද? නැහැ. සිල්පදයක් දිඳිලා තියෙන නමුත් දුප්පත් වෙන්නේ නැහැ. තව තව කෝටිපති ප්‍රකෝටිපතියන් බවට පත් වෙනවා. කවුද මේ උපකාර කරන්නේ? මිත්‍යා දෘෂ්ටික දෙවිවරු උපකාර කරන්නේ. මිත්‍යා දෘෂ්ටික දෙවිවරු උපකාර කරන්නේ මොකද ඒගොල්ලන් මිත්‍යා දෘෂ්ටික බලය තව තව වැඩි වෙන්නේ. නමුත් අර මහත්තුරු හරි සන්තෝෂයෙන් ඉදදරාම අපිට කතරගම් දෙවියෝ උපකාර කළා කියලා. කතරගම් දෙවියෝ නෙමෙයි උදව් කරන්නේ. අර මිත්‍යා දෘෂ්ටික මාර බලවේග. ඇයි මාර බලවේග උපකාර කරන්නේ? තව තව මිත්‍යා ආජීවය තුළ ශක්තිමත් වෙ ඉස්සරහට ගිහිල්ලා තව තව ශක්තිමත් ආකාරයෙන් සතර පායට ඒගොල්ලන් ගන්න. තේන්න? ඒ නිසා මේ වර්තමාන සමාජයේ හුඟක් අය කලකිරලා ඉන්නවා. අපි ධර්මයේ තුල ජීවත් වෙනවා. අනේ අපිට යහපතක් නැහැ කියලා. තේන්න? එතකොට අර බලන්නකෝ අරගොල්ලෝ අච්චර වැරදි කරනවා ඒගොල්ලන්ට යහපත් කියලා. පොතේ එතන හරි රැවටීමක් අපි ඉන්නේ. ඒගොල්ලන්ට උපකාරී කරන සම්මැද්දෘෂ්ටික බලවේග නෙමෙයි. තේන්න? තෙරුවන් සරණ ගිය කිසිම කෙනෙක් මිත්‍යා ජීවෙන් ජීවත් වෙන කෙනෙකුට උපකාර කරන්නේ නැහැ. එහෙම කරනවා නම් ඒ දෙයියෝ තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ. තේන්න?
තෙරුවන් සරණ ගිය අවංක ස්වාමීන් වහන්සේ කෙනෙක් කවදාකවත් මිත්‍යා ජීවෙන් ජීවත් වෙන්නට උපකාර කරනවද? නෑ. ඒ වගේ තෙරුවන් සරණ ගිය කෙනෙක් දෙවියෙක් උපකාර කරන්නේ නෑ. එහෙනම් කවුද උපකාර කරන්නේ? මිත්‍යා දෘෂ්ටික බලවේග. ඒතකොට ඒගොල්ලන්ට උපකාර කරන්න කරන්න තව තව ලැබෙනකොට ඒගොල්ලෝ තව තව රැවටෙනවා. ඒගොල්ලෝ හිතනවා මේ අපිට සම්මිය දෘෂ්ටික දෙවියෝ උපකාර කරන්නේ කියලා. තව තව ශක්තිමත් කරගෙන ඒගොල්ලෝ ඉස්සරහට යනවා ආර්ථික වශයෙන්. නමුත් අවසානයේ ඒගොල්ලොම දන්නේ සතර පායට වැටෙන මොනාවේ අවසානයේ ඒගොල්ලන්ට උපකාර කරලා තින්නේ මායයා. ඒ නිසා අපිට සාමාන්‍ය කෙනෙකුට එවැනි උපකාරයක් නොලැබෙනවා කියන්නේ ඒ යාගේ කළව අකුසල් විපාකයක්. අකුසල් විපාක දෙවියන්ට වළක්වන්න බැහැ. තේරුණා? ඒ නිසා අපි මේ දෙතැනේ තියෙනා වූ පරතරය අපි දකින්න ඕනේ. ඒ කියන්නේ වැරදි කරන අය කොච්චර කෝටිපති වුණත් ඒක ධර්මයේ වරදක් නෙමෙයි. එකක් ඒගොල්ලන්ගේ සංස්කාර කුසල් සංස්කාර අනිත් එක ඒගොල්ලන්ට මිත්‍යා දෘෂ්ටික දෙවිවරු උදව් කරනවා. මොකද ඒගොල්ලන්ට මේ පැත්ත තව තවත් වැඩි කරන්න ඕනේ. ඉතින් එතෙන්ට අපි රැවටෙන්න නරකයි. ඔබ තපත් ජීවත් වෙන මේ යුගයේ ඇහැට පේනති දේවල් පිළිබඳව ඔබ සොයන වැඩි. ඔබේ මියගිය ඥාතිය සමීපතම කෙනා මියගියට පස්සේ ඔබේ ඥාතියට සමීපතම කෙනාට මොකද සිද්ධ වුනේ? ඔබ ජීවිතේ කවරදාක හෝ සොයන්නට ඇති. අපි ස්වාමින් වහන්සේගෙන් ඊළඟට විමසන්නේ මේ විදිහට මළගිය පුද්ගලින් ගෙන්වන්නට පුළුවන්ද? ඒ මළගිය පුද්ගලින් සමග කතා කරන්න පුළුවන්ද? අපි මේ පිළිබඳව ස්වාමින්වහන්සේගෙන් විමසනව උන්වහන්සේ ලැබපු ජීවිත අත්දැකීම් සමග ඒ ධර්ම අවබෝධය සමග අපට මේ බව පැහැදිලි කර දෙවි. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. කලාතුරකින් ලැබිච්ච දුර්ලභ අවස්ථාවක් මේක. උන්වහන්සේත් මට මුණ ගැහෙන්නේ මා පූර්වයේ කරපු යම්කිසි කුසල කර්මයක් නිසායයි මා විශ්වාස කරනවා. ඒ කුසල කර්මයේ කොටස් කරුවන් හැටියට මා ඔබවත් නම් කරනවා. ගරු ස්වාමින් වහන්සේ, මලකියවුන් ගෙන්වා සාකච්ඡා කිරීම, ඒ අය සමග මේ සජීවී ලෝකයේ පුද්ගලයන් අදහස් උමාරු කර ගැනීම වෙන්නට පුළුවන් දෙයක්ද? ආ, මේව ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ මැරිච්ච අය ගෙනල්ලා දැන් අපිගේ නෝනගේ තාත්තා නැති වෙනවා. නැතුණු නැති වෙලා එයා ඉන්නේ දුර්වල තැනක, പ്രേත තලයකට අදාළ දුර්වල තැනක. නමුත් නෝනා එයා ගැන හැම වෙලාවෙම හිතනවා. පැය 24ම එයා ගැන හිතමින් අඬමින් දුක් වෙමින් ඕක කරමින්මයි ඉන්නේ. එහෙම කරනකොට එයාට අනුන්ගේ හිත් දැකීමේ ශක්තිය තියෙනවා പ്രേතයාට. එයා තමන්ට වැහෙන ස්වභාවයට එනවා. මොකද මේ බැඳීම වැඩි නිසා. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ යමෙක් මැරුණාට පස්සේ එතනින් එයාව අමතක කළා දාන්න. තේරෙන්න? දැන් එයා ඔබට අයිති නැහැ. තේරෙන්න? එයාට පින් දෙන වෙලාවට නම කියලා පින් දෙන්න ඉන්පස්සෙ යාගෙන හිතන්න යන්න එපා. තේන්න. මොකද මැරිච්ච අය ගැන හිතලා ඉවර කරන්න බෑ. මේ ජීවිතේ ඔබේ තාත්තා අම්මා ගැන ඔබ හිතනවා නම් ඔබේ ගිය ජීවිතේ තාත්තා අම්මට මොකද වෙන්නේ? ඊට ඉස්සෙල්ලා ජීවිතේ තාත්තා අම්මා මොකද වෙන්නේ? එහෙනම් මේ ලෝකේ ඔබට තාත්තා අම්මා නොවෙච්ච ලෝකේ කිසිම කෙනෙක් නැහැ. තේන්න. ඒ කියන්නේ මේ ලෝකේ හැම කෙනෙක්ම ඔබට තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් වෙලා තියෙනවා. එහෙනම් මේ අම්මා ගැන හිතලා විතරක් අපිට ඕක ඉවර කරන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ යමෙක් මිය පරලොව ගියාට පස්සේ එතනින් ඒක නවත්තලා දාන්න. එයා දැන් ඔබට අයිති නැහැ. ඔබ പ്രേත ලෝකේ ඉන්නවා නම් එයා අපිට අයිති නැහැ. දිව්‍ය ලෝකේ ඉන්නවා නම් එයා අපිට අයිති නැහැ. මෞකසක ඉපදුනා නම් දැන් ඒ අම්මා දරුවා මගේ කරගෙන එයා ජීවත් වෙනවා ඇති. එහෙනම් මරුණාට පස්සේ එයා අපිට අයිති නැහැ නෝනා. නමුත් මරුණාට පස්සේ යුතුයකමක් හැටියට පින් අනුමෝදන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙම අපි මරුච්ච කෙනා පිළිබඳ බැඳිලා යනවා නම් තේරෙනවා අපි සීලෙන් සමාධියෙන් දුර්වල නම් සද්ධාවෙන් දුර්වල නම් ඒ මරිච්ච කෙනා අපේ ඇඟට එනවා නෝනා. එහෙම ඇවිල්ලා යාට යම් යම් දේවල් කියන්න කරන්න පුළුවන්. එහෙම කරන දේවල් තියෙනවා. ඒවා ඒ ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. නමුත් කවදාකවත් දෙවියෙක් මිනිස්සෙගේ ඇඟට වැහෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ සශ්‍රීක දිව්‍යතලවල ඉන්න දෙවියෝ, ඒ කියන්නේ තුසිතේ යාමේ නිම්මාන් රතියේ පරිනිම්මිත වසවත්තේ තාවතින්සේ වගේ ඒ දෙවියෝ මිනිස්සයාට යොදුන් 100ක් ඈතින් ඉන්න කියලා. මේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ මිනිස්සයාට යොදුන් 100ක් ඈතින් ඉන්නේ. මිනිස්සයාට යොදුන් 100ක් එයා ලඟ වෙන්නේ නැහැ. ඇයි? මිනිස්සයාගේ ගඳ උහුලන්න බෑ කියනවා. මනුෂ්‍යයාගේ ගඳ කියන්නේ දහදිය ගඳ නෙමෙයි, දුස්සීල භාවයේ ගඳ. එන්න, ඒ නිසා සම්මියද්දෘෂ්ටික දෙවියෝ හැම වෙලාවෙම යොදුන් 100ක් ඈතින් ඉන්නේ කියනවා. එහෙනම් සම්මියද්දෘෂ්ටික දෙවියෝ යොදුන් 100ක් ඈත ඉන්නවා නම් සශ්‍රීක දිව්‍යතලවල මිනිස්සෙක්ගේ ඇඟට වැහෙනවා කියන එක අපි හිතන එක්තරා මුලාවක් විතරයි. ඒ නිසා මිනිස්සෙන්ට ඇඟට වැහෙන ওই ප්‍රාථමික പ്രേත කොටස්, භූත කොටස්, ඒ වගේම ප්‍රාථමික දෙවිවරුත් ඉන්නවා. දැන් සමහර ප්‍රාථමික දිව්‍ය ස්වභාවයන් තියෙනවා මනුස්ස ලෝකයේ ආශ්‍රිතව. ඒ වගේ අය ඇඟට වැහෙන්න පුළුවන්. නමුත් කවදාක්වත් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් තියෙන පින්වත් දෙවි කෙනෙක් මිනිස්සෙක්ගේ ඇඟට වැහින්නේ නැහැ. ගරු ස්වාමින් වහන්සේ, තමන්ගේ මියගිය ඥාතිය වෙනුවෙන් මෙලව ජීවත් වෙන පුද්ගලයේ අවංකවම හිතනවා නම්, ඒ කෙනාගේ පරලෝක ජීවිතය ගැන ගැඹුරින් හිතා බලනවා නම්, ඒ පුද්ගලයාට කරන්න පුළුවන් හොඳම දේ කුමක්ද?
නිවැරදිමදී අපේ දැන් අපේ සමාජය තුල සිද්ධ වෙනවා මේ අනිවාර්යයෙන්ම අපි මරණ වෙලාවේ පාංශකූල පින්කමක් කරනවා පාංශකූල පින්කමක් කරලා දැන් සමාජ චාරිත්‍රයක් හැටියට වෙන් වෙලා තිනවා හත් මාසෙ තුන් මාසෙ අවුරුදු කියලා දාන ඒවා නිශ්චිත දිනයි කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළා නැහැ ඒවා මේ සමාජය තුල ගලාගෙන එන සම්ප්‍රදායන් තේරෙනවද ඒ නිසා ඒවා අනුව පින්පෙක් අනුමෝදන් කරන එකයි අපිට තියෙන්නේ නමුත් බුදුරයන් වහන්සේ කියනවා මරුණාට පස්සේ පින් ගන්න බලාපොරොත්තු නම් මැරෙන්න එපා කියලා. මරණාට පස්සේ පින් ගන්න බලාපොරොත්තු ඒක කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. තේරුණාද? මොකද මැරිලා පින් ගන්න පුළුවන් වෙන්නේ එකම එක කට්ටියකටයි. ඒ තමයි පරදත් රූප ජීවි ප්‍රේතයා ප්‍රේතිය කියන්නේ. එහෙම නැත්නම් මැරිලා අපි ගිහලා මව් කුසක ඉපදුනොත් මිනිස්සෙක් වෙලා අපිට පිනෙන් වැඩක් නැහැ. මැරිලා අපි ශාස්ත්‍රීය දෙවියෙක් වෙලා ඉපදුනොත් අපිට පිනෙන් වැඩක්. මොකද අපි පිනෙන් ආඩ්‍යයි. මැරිලා රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලයේ ඉපදුනා නම් පිනෙන් වැඩක් නැහැ. මැරිලා තිරිසන් ලෝකෙක ඉපදුනා නම් පිනෙන් වැඩක් නැහැ. මැරලා නිරයට වැටුනා නම් පිනෙන් වැඩක් නැහැ. එහෙනම් මැරිලා පරදත් රූප ජීවි പ്രേත പ്രേත කියන പ്രേති කියන තැනට තමයි පින අවශ්‍ය. ඒ වගේම මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙනවා මේ ප්‍රාථමික දෙවිවරු. රුක් දෙවිවරු, බුම්මාර දෙවිවරුගේ දෙවිවරු. ඒ දෙවිවරුන්ට පින දැකලා ඒගොල්ලෝ සතුට වෙනවා. ඒ වගේම සම්මයද්දෘෂ්ටික යක්ෂ බලවේග ඉන්නවා. ඒ සම්මයද්දෘෂ්ටික යක්ෂ බලවේග මේ පින් දැකලා සතුට වෙනවා. නමුත් නෝනා අපේ අම්මා තාත්තා මැරුණොත් මැරිලා ගිහිල්ලා පරදත් රූප ජීවි പ്രേත වෙලා ඉපදිලා හිටියා ඒගොල්ලන්ට පින් දුන්නා කියලා ඒගොල්ලෝ ආත්මීය වෙනසක් සිද්ධ කරගන්නේ නැහැ තේරෙනවද පින නිසා ආයුෂ වර්ණයේ සැපේ බලේ වැඩි කරගන්නවා නමුත් ආත්මීය වෙනසක් සිද්ධ කරගන්නේ නැහැ මොකද ඒගොල්ලෝ කුමක් නිසාද මෙතෙන්ට പ്രേත භවයට පත් උනේ උපාදාන පච්චය භව උපාදානයේ සකස් උනේ කුමක්ද තෘෂ්ණා පච්චය උපාදාන තේරෙනවද ගෙදර කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසායි බිරිඳ දරුවන් කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසායි ඉඩකඩම් කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසායි එයා දැන් මෙතෙන්ට බැස්සේ දෙන්න දැන් බැස්සා නම් එයා කවදාකවත් මෙතනට යන්න කැමති නැහැ මොකද പ്രേත ලෝකයේ තියෙන ප්‍රශ්නේ තමයි പ്രേතයා දන්නේ නැහැ තමන් විඳින්නේ දුකක් කියලා දැන් අපි හිතන්නේ අපේ තාත්තා අම්මා പ്രേත ලෝකෙට වැටුණා නම් ඒගොල්ල දුකක් විඳින්නේ කියලා නමුත් ඒගොල්ලන්ට දුකක් නැහැ ඒගොල්ල සැපයක් කොට එතන අල්ලන්නේ මොකද ඒගොල්ලන්ගේ උපාදානේ දෙන්න දැන් අපි ගොන් පිටකොටුවේ හන්දියේ ආචක අම්මා කෙනෙක් ඉන්නවා දරුවෙක් එක්ක හිඟා කාලා ජීවත් වෙන්නේ නමුත් කවුරු හරි ඉල්ලන මේ දරුවව මං අහවල් ඉස්කෝලේට ඇරලා උගන්වන්නම් මට දෙන්න කියලා එයා දෙනවද එයාට සාපේක්ෂව එයා දරුවා විඳින දුකක් කියලා එයා දන්නේ එයාගේ අකුසලය. තේන? ඒ වගේ പ്രേතයාට සාපේක්ෂව പ്രേතයා විඳින දුකක් කියලා പ്രേතයා දන්නේ නැහැ. තේන? ඒ නිසා එයා මෙතන කැරකි කැරකි ඉන්නේ මේකෙන් මිදෙන්න නෙමෙයි. පින් දෙනකන් මෙයා ඉන්නේ. එයා මේක උපාදානය කරන් කැරකි කැරකි ඉන්නවා. දැන් අපි ගමු අපේ අම්මා තාත්තා මැරලා දැන් අපි හත් දවසේ දානි දෙනවා. දැන් දානි දෙනකොට මුළු ගමටම අපි බණ කියනවා. බණ කියලා දැන් ගේ ඇතුලේ හරියට මගුල් ගයක් වගේ වත්තේ සෙනක ගේ ඇතුලේ සෙනක වත්තේ පිටියේ සෙනක දැන් සෙනක පිරලා ගේ ඇතුලේ ඉන්නවා තේරෙනවද ඉතින් දැන් අවස තුනේ ඉඳන් ඉඳන් ගේ කලබලකාරී කාමර ඇතුලේ මිනිස්සු මෙහෙ දැන් මේ අපේ අම්මා තාත්තා ඇත්තටම දැන් ප්‍රේතෙක් ප්‍රේතියෙක් වෙලා මේ ගෙදර ඉන්නවා පරදතුරු නමුත් මේ ප්‍රේතයා ප්‍රේතිය දැන් ඔබලා සල්ලි වියදම් කරලා දන් දෙනවට කැමති නැහැ මොකද යා තෘෂ්ණාව නිසා මෙතෙන්ට ආවේ සල්ලි කෙරේ තියෙන තෘෂ්ණාව නිසා එතකොට මේ ගේ ඇතුලේ මිනිස්සු පිරලා ඉන්නවට මේ වත්තේ පිරලා ඉන්නවට කාමර ඇතුලේ සෙනක පිරලා ඉන්නවට යා කැමති නැහැ මේ പ്രേතයා ගැටිලා ඉන්නේ දැන් මෙයා හවස ඉඳන් එහෙ දුවනවා වත්තේ දුවනවා මෙහෙ දුවනවා නෝනට ආදරේ പ്രേතයෝ ඉන්න නෝනා මුර කරන් ඉන්නේ යා කැමති නැහැ තව පිරිමියෙක් නෝනත් එක්ක කතා කරනවා සමහර പ്രേතයෝ ඉන්නවා මෙහෙ බණ කියනකොට අල්මාරිය මුර කරන പ്രേතයෝ ඉන්නවා මේ හාමුදුරුව බණ කියනවා එයා අල්මාරිය මුර කරනවා කවුරු හරි අල්මාරියල්ල සල්ලි ගනි රත්තරන් බඩු ගනි කියලා සමහරු පොල් ගහ මුර කරන කොස් ගහ මුර කරන പ്രേතයෝ ඉන්නවා ඒවා උපාදානය කරගෙන මැරලා දැන් මේගොල්ල මේ പ്രേතයා ගැටි 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 මේවා කරේ තෘෂ්ණාවෙන් දුව දුව ඉන්නවා හාමුදුරුව බණ කියලා ඉවරයි. පින් ගත්තද? පින් ගත්තේ නැහැ. හාමුදුරුව බණ කියලා ඉවරයි. പ്രേතයා ගැටි ගැටි තවත් අකුසල් කළේ. දැන් ගෙදරක පාටියක් තියෙනවා. පාටියෙත් දැන් කෑම මේසයක් දිනවා කෑම වලින් පිරීලා. මෙතන පුංචි ළමයි 4-5 දෙනෙක් ඉන්නවා. මේ 4-5 දෙනා සෙල්ලම් කරලා නිදා ගන්නවා කෑම කෑවද? නැහැ. අම්මා දැනගන්න ඕනේ වේලස්සනේ මේ දරුවට කෑම කවන්න. නැත්නම් කෑම මේසයක් තිබ්බත් දරුවෝ නිදාගන්නේ බඩගින්නේ. ඒ වගේ പ്രേතයාට පින් දෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ. වර්තමාන සමාජයේ පින් දෙන ක්‍රමානුව කොතනකවත් പ്രേතෙක් පින් ගන්නෙ නැහැ. මොකද പ്രേතයා പ്രേතෙක් උනේ තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව නිසා പ്രേතයක් උන කෙනා බුෆේ එකක් දාලා කෑම දෙනකොට කවදාවත් කැමති නැහැ. තේරෙන? වත්තේ පිටියේ මුළු ගමේම යාළුවන්ට ඥාතීන්ට කියලා මේව කන්න බොන්න දෙනවට කැමති නැහැ. එහෙනම් පාටියක් දෙනවා නම් ඒක වෙනම පාටියක්. පින්කම නම් පින්කමක්. ඒ නිසා තමන්ගේ ඥාතියාට අවංකව පින් දෙන්න ඕනේ නම් තමන් බණ අහන්න කැමති අවශ්‍යම පිරිසට විතරක් බණ කියනවා. වත්ත පිරෙන්න නෙමෙයි, සාලේ පිරෙන්න. නමුත් ඒගොල්ලොත් කැමති වෙන්න ඕන සුදු ඇඳුමක් ඇඳන් යහපත් ආකාරයෙන් ඇවිල්ලා බණ අහන්න කැමති කෙනෙක් වෙන්න ඕන. ඒතොර හවස පහ වෙනකොට මේ කුස්සියවල තියෙන වැඩ කටයුතු ඔක්කොම අහවර කරන්න ඕන. තේන්න. ඔය කාමරවල මිනිස්සුන්ට ඉන්න දෙන්නේ ඒව නරකයි. බණ අහන වෙලාවට නෝනා പ്രേතයා සංසුන් කරලා මෙතන වාඩි කරගන්න අපි දක්ෂ වෙන්න ඕන. මොකද പ്രേතයාගේ හිත දිව්වොත් പ്രേතයා දුවනවා. പ്രേතයා කියන්නේ තෘෂ්ණාව. තේන්න.
ඉතින් ප්‍රේතයා මෙතන වාඩි කරගන්න අපි දක්ෂ වෙන්න ඕන ප්‍රේතයා බණ කියන වෙලාවේ අපි ළඟ වාඩි කරගත්තොත් සමහර විට ප්‍රේතයා යමක් ගන්න පුළුවන් තේරෙනවද එහෙම නැත්නම් වර්තමානයේ ඔය බණ කියන ක්‍රමෙන් නම් ඉන්න ප්‍රේතයෝ තව තව ගැටිලා තව තව අකුසල් කරගන්න අපි දකින්න ඕන ප්‍රේතයා ප්‍රේතේකුණේ තෘෂ්ණාව නිසා එයා කැමති නෑ ලෝකෙම මිනිස්සු ගෙනල්ලා ගෙදර කන්න දෙනවට මොකද එයා සල්ලි වලට තෘෂ්ණාවෙන් ආවේ ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕන උපක්‍රමශීලීව ප්‍රේතයා බින්දෙන්න ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම පිලිසිඳු ආකාරයෙන් ප්‍රේතයාගේ හිත නොගැටෙන ආකාරයෙන් හිත නොදුවන ආකාරයෙන් තැම්පත් පින්කමක් සිද්ධ කරගන්න එහෙම කළොත් තමයි ප්‍රේතයාට පින් අරගෙන ආත්මීය වෙනසක් සිද්ධ වුණොත් වෙන්නේ නැත්නම් එයා කවදාකවත් ආත්මීය වෙනසක් සිද්ධ කරගන්නේ නැහැ අපි ස්වාමීන් වහන්සේගෙන් විමසමු ඔබ බොහෝ දෙනෙක් විමසන ප්‍රශ්නයක් තියෙනවානේ තෙරුවන් වන්දනා කිරීමෙන් අනතුරුව මියගිය ඥාතීන්ට නිවසේ පින් දීම සුදුසු නැහැයි කියලා ඒ කතාව ඇත්තක්ද ධර්මානුකූලව සත්‍ය අදහසක් දේ අපි ස්වාමීන් වහන්සේගෙන් විමසමු දැස් පියාගන්න තුරුපත් සිලවෙන හඬ පවා ඇසෙන දහම් අරණෙන් නැගෙන දම් කඳ විඳගන්න ගරු ස්වාමීන් වහන්ස අපි අසා තිබෙනවා මියගිය ඥාතීන්ට නිවසේ පින් අනුමෝදන් කරන එක සුදුසු නැති කාරණයක් කියලා. ඒක සත්‍යයක්ද? නෑ නෑ නෑ. ඒක සම්පූර්ණයෙන් වැරදි අදහසක්. තේරුණාද? පින් දෙන්න නම් අනිවාර්යයෙන්ම නිවසේ පින් දෙන්න ඕනේ. තේරුණාද? මොකද අපි කියමු දැන් කෙනෙක් කියනවා ගෙදර පින් දෙන්න හොඳ නෑ. ගෙදර දන් දෙන්න හොඳ නෑ. මේවා කියලා කෙනෙක් කියනවා නම් ඕන එවැනි ගෙදර අපි කියමු දැන් එක ගෙදරක් තියෙනවා. එයා දන් දෙන්නෙත් නෑ. පින් කරන්නෙත් නෑ. මේ සිල් සමාදන් වෙන්නෙත් නැහැ. ගෙදර කිසිම කටයුත්තක් කරන්නේ නැහැ. එහෙම ගෙවල් වලට සම්පූර්ණයෙන්ම මිත්‍යා දෘෂ්ටික බලවේග තමයි එන්නේ නෝන. සම්‍යක් දෘෂ්ටික බලවේග එන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ පිනක් නැහැනේ මෙතන. මිත්‍යා දෘෂ්ටික බලවේගයි එන්නේ. මිත්‍යා දෘෂ්ටික බලවේග ගෙදෙට්ට එන්නේ නැහැ. තව තමයි අරයාගේ සිතුවිලි සකස් වෙන්නේ මිත්‍යා දෘෂ්ටික පැත්තටමයි නෝන. තේරුණාද? තව තව අගාධයටයි යා යන්නේ. තේරුණා? එහෙනම් යමෙක් ගෙදර මේ මින් බැහැරව කෙනෙක් හිතනවා නම් මම මේ ගෙදර දන් දෙනවා පින් රැක්ස් කරනවා පින් දෙනවා මේ කියලා පින්කම් කරනකොට සම්‍යක් දෘෂ්ටික බලවේග තමන් ළඟට එනවා නෝනා තේනවා පින් කරනකොට සම්‍යක් දෘෂ්ටික බලවේග එන්නේ දැන් අරක්කු බොන කෙනෙක් ඉන්න ගෙදරකට අරක්කු බොන අය ඉන්න කැමති නේද ඒතර පන්සල් යන කෙනෙක් සිල් ගන්න කෙනෙක් ඉන්න ගෙදරට සිල් ගන්න කෙනා තමයි ඉන්න කැමති ඒ වගේ තමන් ජීවිතෙන් පින්කම් කරන්නේ නැත්නම් දන් දෙන්නේ නැත්නම් පින් දෙන්නේ නැත්නම් ගෙදර ඒවට අකමැති අය තමයි ගෙදෙට්ට එන්නේ මිත්‍යා දෘෂ්ටික බලවේග ගෙදෙට්ට එනකොට සම්‍යක් දෘෂ්ටික බලවේග යනවා ඒ කියන්නේ යාට මිත්‍යා දෘෂ්ටික බලවේගත් එක තමයි ජීවත් වෙන්නේ මිත්‍යා දෘෂ්ටික බලවේගත් එක ජීවත් වෙන්න වෙන්න එයාගේ සකස් වෙන සිතුවිලිත් මිත්‍යා දෘෂ්ටික පැත්තට තමයි බර වෙන්නේ ඒක ඉතින් මහා විනාශයක් නිසා බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුගේ රජමාලිකේට ගිහිල්ලයි ඥාතීන්ට පින් දෙන්නේ තේන්න එනිසා යමෙක් මැරුණා නම් එයා පරදත් රූප ජීවි ප්‍රේත වුණා නම් එයා gedara idamaasrithumai ජීවත් වෙන්නේ එනිසා පින් දෙන කෙනාට gedarai පින් දෙන්න ඕනේ සතර අපායේ දුක නොවන ඉතින් අපිට ධර්මානුකූල දකින්නවා කියන්නේ බුදුරයන් වහන්සේගේ ධර්මයේ තුලින් අපි දකින්න ඕනේ නැත්නම් ඉතින් අපිට පේන අපේ පේන ඇසෙන් අපි මේ ලෝකේ දකින්න ඕනේ මේ මස්සයෙන් අපිට සතර අපායේ පේන්නේ නැහනේ සතර අපාය කියන්නේ ප්‍රේත ලෝකේ තිරිසන් ලෝකේ නිරය කියන දේ මේ මස්සයෙන් පේන්නේ නැහැ කවදාරි අපි සමාධිය දියුණු කරලා ඒ සමාධිය ඇසෙන් තමයි මේවා දකින්න ඕනේ තේන්නා එතෙක් අපිට මේ තිරිසන් ලෝකේ සත්වයා විඳින දුක දැකලා මේ මිනිස්සයා විඳින දුක දැකලා අපිට මේ දුක කියන කාරණේ හඳුනා ගන්න පුළුවන් නේද සතර අපායද මිනිස්සයායිති වෙන්නේ නැහැ තිරිසන් ලෝකේ තියෙනවනේ තිරිසන් ලෝකේ ලෝ සත්වයා විඳින දුක බලන්න ඉතින් තිරිසන් ලෝකේ සත්වයා විඳින දුක දිහා බලලා අපි ඒක සතර අපායේ දුක කියන කාරණේ දකින්න වෙනවා ඉතින් ඉන් එහාට අපිට දිවෙස් නැහැනේ මේ සමාධිය වැඩිලා නැහැනේ අපි නොපෙනෙන ලෝකේ දකින්න එහෙම නැත්නම් ඉතින් නොපෙනෙන ලෝකේ දැක්කා වූ අය කියන දේවල් අහලා ඒකේ විශ්වාසය ඇති කරගෙන සංසාර බය සකස් කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව එවැනි දේවල් දේශනා කරලා තියෙනවා සංසාර බය ඇති කරන්න. ඉතින් ඒ නිසා නෝනා අපි තිරිසන් ලෝකෙම ගන්නක කොච්චරනම් දුකද කියලානේ. ඉතින් තිරිසන් ලෝකේ බල්ලෙක් හරකේ පූසෙක් එළුවෙක් කියන්නේ කවුද? මේ පෙර ලස්සන මිනිස්සේ. වෙන කවුරුත් නෙමෙයි. පූසෙක් එළුවෙක් හරකේ බල්ලෙක් කියන්නේ පෙර ලස්සන මිනිස්සෙක්මයි. මනුෂ්‍ය ජීවිතයක් ලැබලා සද්ධාවක් තුල හිටියේ නැහැ, ගුණ ධර්මයක් රැක්කේ නැහැ, සීලයක් තුල හිටියේ නැහැ. ගැටෙන සිතින් මැරිලා අන සතර අපායට වැටෙනවා. දැන් සතර අපායට වැටෙනට පස්සේ නෝනා කල්ප ගණන් කාලය දිගයි. ඉතින් කවදාකවත් ආයිමත් කල්ප ගණනකින් මතු වෙන්නේ නැහැ. මොකද තිරිසන් ලෝකේ සතෙකුට ලෝභ දේශ මොහයන්මයි සකස් වෙන්නේ. අකුසල මූලයන්, කුසල් මූලයන් සකස් වෙන්නේ නැහැ. ඒ නිසා දුකෙන් දුකට දුකෙන් දුකට වැටිලා කල්ප ගණන් නිරයන්ට ගිහිල්ලා අප්‍රමාණ දුක් විඳිනවා. තේරෙනවද? ඉතින් ඒ වගේ තමයි දැන් එක මේ මහත්යෙක් හිටියා. ඒ මහත්යා බොහොම ද්වේෂය අධික මහත්යෙක්. නමුත් ජීවිතේ මැදි වයසේ තරුණ කාලේ ගොඩක් පින් කරපු කෙනෙක්. නමුත් අවසානයේ දැඩි ආකාරයෙන් ද්වේෂය සකස් කරගත්තා. එයාගේ කර්මය කියන්නේ ආ ද්වේෂය සකස් කරගත්තේ මහා සංඝරත්නයත් එක්කයි.
හාමුදුරු ගමේ පන්සලේ හාමුදුරු ආරණ්‍ය හාමුදුරුත් එක්ක තමයි ආ දේශනේ සකස් කරගත්තේ. ඒ දේශයේ සකස් කරගෙන නෝනා අවසානයේදී යම් මැරිනවා. මැරුණාට පස්සේ අපි දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කළ බලනකොට මේ මැරිච්ච මහත්තයා කොහෙද ඉපදුනේ කියලා එයාට පේන්නේ කිඹුල් කුසක්. කිඹුලෙක්ගේ කුසක්. කිඹුලෙක්ගේ කුසක් කියන්නේ මොකද්ද? මෙයා කිඹුලෙක්ගේ කුසේ උපත්තිය සකස් කරගෙන. එක්ක කිඹුල බිත්තරේක හරි කුසේ හරි. තේරෙනවා? එතකොට එහෙනම් ඇයි ඒ ද්වේෂයට අදාළ ඒ උපත්ති? මොකද කිඹුලා කියන්නේ බොහොම ද්වේෂයෙන් ජීවත් වෙන සතෙක්. තේරෙනවද? එයා වතුරේ පීන පීන හිටියට කිඹුලා හරිම ද්වේෂයෙන් ජීවත් වෙන්නේ. ඔය කිඹුලා රැයට වතුරෙන් ගොඩ ඇවිල්ලා ඔය ගොඩබිම ගොදුරු හොයාගෙන යනවා. එයා හරි වේගවත්. හටෙන් පිඹිනවා වගේම වලිගෙන් ගගහා පුදුමාකාර ද්වේෂයක් එයා පිට කරන සතෙක් තමයි කිඹුලා කියන්නේ. එතකොට දැන් අර ද්වේෂයට අදාළ වරයා ගිහිලා කිඹුල් කුසක උපත්ති ලැබුවා. ඉතින් එහෙනම් මේ කිඹුලා කියන්නේ කවුද? පෙර ජීවිතයක ඔය ද්වේෂ සහගත මිනිස්සයෝමයි. ඔය සර්පය කියන්නේ කවුද? පෙර ජීවිතේ මිනිස්සයෝමයි. ද්වේෂයේ වඩපු අය. ද්වේෂයේ ඵලය තමයි ඔය සර්පයා කියලා කියන්නේ. එතන ඉතින් ද්වේෂයේ වැඩුවොත් ඒ වගේ සතරපායි ඉතින් ඒ ආකාරයෙන් අපි දකින්න. මොකද අපිට පේන මස් ඇහිම් පේන සතරපාය යෝපනේ. ඉතින් මේ සතරපායි දුක අපි ඒ ආකාරයෙන් දකින්න. ඔය තිරිසන් ලෝකයේ කියන්නේ ඔය හොඳ ලස්සන මිනිස්සයෝ වෙන කවුරුත් නෙමෙයි. දැන් මේ ලෝකේ ජීවත් වෙච්ච හුඟා ඝාතන කරපු මිනිස්සු ඉන්නවනේ මිනිමරන මිනිස්සු. ඔය එක මිනිමරන මිනිස්සෙක් කෙලින්ම ගිහලා ඌරෙක් වෙලා උපත්ති ලැබලා තියෙනවා. එයි මාස 6න් 6ට මැරුම් කන්න. මොද ඌරා තමයි මැරෙන වෙලාවේ දරුණු ආකාරයෙන් වද විඳලා මැරෙන සතා. එතකොට දැන් එයා ඌරු කුලේ ඉපදුනේ ඇයි? අර මිනිස්සු මැරුණා වගේම එයා මිනිස්සු මැරුවා වගේම මාස 6න් 6ට අවුරුද්දෙන් 6ද මැරුම් කන්න. මොද ඌරෙක් හරකෙක් එළුවෙක් වගේ සතෙක් එක දිගට ආත්ම භාව 500ක් උපදිනවා කියලා බුදුරයන් වහන්සේ කියනවා. එකම කුලේ ආත්ම භාව 500ක් ඉපදෙනවා. මොකද මරණ වෙලාවට ඒගොල්ලෝ උපාදාන වෙන්නේ ඒගොල්ලන්ගේ කුලෙමයි. දැන් කිකිලියෙක් කුකුලෙක් මරණ වෙලාවට උපාදාන වෙන්නේ බිත්තරේමයි. හරකෙක් මරණ වෙලාවට උපාදාන වෙන්නේ යාගේ රැළමයි. ඒ නිසා ඒ රැළේම එයා උපත්තිය ලැබෙනවා. එක දිගටම ආත්ම භාව 500ක් විතර උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඉතින් එහෙම ඉපදෙද්දී දුකෙන් දුකටමයි දුකෙන් දුකටමයි පත් වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් අර මිනිසයා මනුෂ්‍ය ජීවිතයක් ඉඳලා මුදල් වෙනුවෙන් හෝ මොකක් හෝ වෙනුවෙන් මනුෂ්‍ය ඝාතන අප්‍රමාණ සිද්ධ කරගත්තා. දැන් එයා ඌරෙක් වෙලා උපදිලා ඉන්නේ. ඉතින් ඌරෙක් වෙලා ඉපදිලා දැන් එයා අර මිනිස්සු මැරුවේ යම්සේද කපලා කොටලා ඒ විදිහටම පොළු වලින් ගහලා පිච්චිලා මරලා ගල් වලින් ගහලා මැරුම් කන. බුදුරයන් වහන්සේ කියන ආත්ම 500ක් විතර ඉපදිනවා කියලා. ඉතින් ඒ නිසා ඒ 500 ක ඉපදිනා ගොඩ එන්නේ නැහැ. ඉන්පස්සේ නිරේටයි වැටෙන්නේ. මොකද මෙහි ද්වේෂයෙන්නේ සකස් වෙන්නේ තිරිසන් සතා තුන. මොකද මරණ වෙලාවේ ද්වේෂයෙන්නේ සකස් වෙන්නේ. එයා මරණ කෙනත් එක්ක ද්වේෂය ඇති කරගෙන එයා මැරෙන්නේ. ඉතින් ඒ නිසා ගැළවිල්ලක් නැහැ නෝන. තිරිසන් ලෝකේ දැක්කහම අපිට සතර පාය පිළිබඳ හොඳ චිත්‍රයක් මවා ගන්න පුළුවන්. තිරිසන් ලෝකේ කියන්නේ මොකද්ද කියන කාර. ඉතින් ඒ තිරිසන් ලෝකේ හැම සතෙක්ම හැම තප්පරයකදීම අකුසලයක් රැස් කරන්නේ. තිරිසන් ලෝකේ ඉන්නේ ලක්ෂණම සතා තමයි කුරුල්ලා. කුරුල්ලාට බුදුරයන් වහන්සේ කියන අකුසල් නිදියක් කියලා. ඒතරම් අකුසල් ලියලනවා කුරුල්ලා තුල. මොකද කුරුල්ලා උදේ ඉඳන් රෑ වෙනකම්ම පණුවන් මරමරා දැලඹුවන් මරමරා තමයි කන්නේ. මේ පණුවේ දැලඹුවේ මරණ මොහොතක් පාසා මරණීය චේතනාව යා තුල සකස් වෙනවා ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා. නමුත් එයා කර්මය කර්මඵල විශ්වාසය දන්නේ නැහැ. නමුත් ඒක හරියන්නේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසය දන්නේ නැති වුණත් කමක් නැහැ. මරණීය චේතනාවට අදාළව ප්‍රාණඝාත අකුසලයේ එනං එක කුරුල්ලෙක් උදේ ඉඳන් හවස් වෙනකන් ජීවත් වෙලා රැයට නිින්දට යන්නේ ප්‍රාණඝාත අකුසල් 100 ගණක් සිද්ධ කරගෙන. ඒ නිසාම දුකෙන් දුකට වැටලා කල්ප ගණන් නිර්යන් දක්වා ඒගොල්ලන්ගේ ගමන ওই සුන්දර කුරුල් ලෝකේ ජීවිතේ. ওই සුන්දර කුරුල් ලෝකේ කියන තැන. ඉතින් තිරිසන් සතා කියන්නේ අලෝභ ලෝභ ද්වේෂ මෝහයන්මයි අකුසල් මූලයන්මයි. ඉතින් ඒගොල්ලන්ට කවදාකවත් ගොඩේමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ නෝනා. නමුත් ওই සෑම සතෙක්ම පෙර ජීවිතේ මිනිස්සෙක්මයි. පෙර ජීවිතේ මිනිස්සෙක්ම. නමුත් මනුස්ස ජීවිතේදී අපි දකින්නේ නැහැ. සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ දන්නේ නැහැ මරණාට පස්සේ බල්ලෙක් වෙනවා කියලා. මරණාට පස්සේ හරකෙක් වෙනවා කියලා සමහර මිනිස්සු දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරනවා. වෙන කවුරුත් නෙමෙයි. අර අසිද්දිසි දානිය දුන්න මල්ලිකා විසව මරලා ගිහලා පණුකුලයක උපදීන්නේ සතියක් වගේ කාලයක්. අසිද්දිසි දානිය සම්මා සම්බුද්ධ ශාසනයේ එක දානියයි දෙන්නේ. මොකද මරණ වෙලාවට එයාට මතක් උනේ කාමයේ වර්ධව හැසිරීමේ වර්ධන. එයා කාමයේ වර්ධව හැසිරීමක් සිද්ධ කළා. නමුත් මැරෙන වෙලාවේ කාමයේ වර්ධව හැසිරීමයි මතුවෙන්නේ ඊට අදාළව පණුකුලයක උප්පත්ති ලැබන සතියක් වගේ කාලයක්. නමුත් ඊට පස්සේ එයා සුගතියට යනවා. නමුත් වර්තමානයේ කෙනෙක් පණුකුලයට වැඩනොත් ආයිම සුගතියට යamak නැහැ. මොකද එයාගේ කුසල් ශක්තිය බලවත්. බුදුරයන් වහන්සේලා රහතන් වහන්සේලාට දන් දුන්න කෙනෙක්. වර්තමානයේ අපිට ඒ අවස්ථාවක් නැහැ. ඒ නිසා අපේ වර්තමානයේ වෙන ශක්තිමත් කුසල් මතුවෙන්නේ. නමුත් එයාට මතුවලා එයා සතියෙන් ගොඩ ආවා. නමුත් වර්තමාන කෙනෙක් එතෙන්ට වැඩනොත් ආයිමත් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ නෝනා. අද දවස හරීම නිස්කාංශයේ සැනසීමෙන් ගත කරන්න පුළුවන් දවසක් වීවි ඔබට. ඒත් ඔබ බොහෝ දේවල් අල්ලාගෙන ඉන්නේ හිතෙන්. ඔබේ සැමියා, ඔබේ බිරිඳ, ඔබේ දරුවෝ, ඔබේ නිවස, ඔබ රාජකාරී කරන තැන මගේ කියලා ඔබ කොයිතරම්නම් අල්ලගෙනද? අපි ස්වාමින් වහන්සේගෙන් විමසමු. අත්හැරීම අපි හැමෝටම පහසුවෙන් කරන්න පුළුවන් කොහොමද කියලා.
දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලින් දම් තෝතක්. ගරු ස්වාමීන් වහන්ස, අත්හැරීම කියලා කියන්නේ කුමක්ද? මෙහෙමයි පුතේ, අත්හැරීම කියන කාරණේ වරදවා පටලවා ගන්න නම් එපා. මේ අත්හරින්න කියලා කියන්නේ මේ ගේ අත්හරින්නවත්, මේ බිරිඳ අත්හරින්නවත්, දරුවා අත්හරින්නවත්, රැකියාව අත්හරින්නවත්, ව්‍යාපාරය අත්හරින්නවත් නෙමෙයි. තේරෙනවද? අත්හරින්න කියන්නේ මේවා කෙරේ තියෙන තෘෂ්ණාවයි අතහැරෙන්න ඕන. තේරෙනවද? දැන් සමහර එක මං කියනවා දැනුම අතහරින්න කියලා. දැනුම අතහරිනවා කියන්නේ නෝන මේ දැනුම විසි කරනවා නෙමෙයි. දැනුම කෙරේ තියෙන තෘෂ්ණාවයි අතහැරෙන්න ඕන. ඒ නිසා ගිහි ජීවිතේට මේ සතර අපායෙන් මිදෙන්න යන ගමනේදී අතහැරීම කියන්නේ නෝනා මේ ඇසුරු කරන දේවල් කෙරේ තියෙන තෘෂ්ණාව අතහරින්න. මොකද gedara turawat birinda tuluwat swami purusha tuluwat kaar ekata tuluwat නෙමෙයි තෘෂ්ණාව තියෙන්නේ. තෘෂ්ණාව තියෙන්නේ ඒවා කෙරේ අපි තුලයි. අපි තුලයි තෘෂ්ණාව තියෙන්නේ. කාර්යකේ ස්වභාවයෙන් තියෙනවා. ගේ gedara ස්වභාවයෙන් තියෙනවා. නෝනා නෝනාස්ගේ ස්වභාවයෙන් ඉන්නවා. මහත්යා මහත්යාගේ ස්වභාවයෙන්. ඒවා කෙරේ මමයි තෘෂ්ණාව සකස් කරගෙන. ඒ නිසා රූපේ තියන්න. ඒක ඇසුරු කරන්න. ඇසුරු කරලත් රූපේ අනිත්‍යභාවය දකිමින් රූපය කෙරේ තමා තුළ සකස් වෙන්නා වූ තෘෂ්ණාව අඩු කරගන්න. මොකද මැරෙන වෙලාවෙ නෝනා සකස් වෙන අවසාන චුතිසිත තියෙනවා. චුතිසිත තමයි මේ අවසාන පංච උපාදානස්කන්ධ මේ රූපය ඇසුරෙන් සකස් වෙන. මේ චුතිසිත සකස් වෙන්නේ මනෝවිඤ්ඤාණයක් ඇසුරෙන්. මනසේ සකස් වෙන සිතුවිල්ලක් ඇතුලෙන්. මේ චුතිසිතට මොකක්කෝ රූපයක් තමයි උපාදානය වෙන්නේ. තේරෙනවද? අපි කැමති අකමැති රූපයක්. දැන් අපි මැරෙන වෙලාවේ දරුවන්ට වැඩිපුර ආදරේ නම් එක පාට දරුවන් සිහි වෙන්නේ. තේරෙනවද? දැන් සමහරු ඉන්නවනේ මැරෙන්න අම්මා මැරෙන්න යනවා. දරුවෝ ටිකයි මුණුබුරු ටිකයි ඔක්කොම ඇඳ වට කරගෙන කෑ ගහනවා, අඬනවා, බෙරිහන් දෙනවා. එතින් මැරෙන වෙලාවම අනේ අර අහිංසක අම්මා එකපාරට දරුවන්වයි උපාදානය කරගන්නේ. එයි අර දරුවන් කෙරේ බැඳුනානේ. ඉතින් ඒ නිසා මැරිලා ඒ නිවසේම පරදත් රූප ජීවි ප්‍රේතිය වෙල. ඒ නිසා මැරෙන වෙලාවේ නෝනා අපිට සකස් වෙන අවසාන හිත මොකක් හරි රූපයක් ඇසුරු කරගෙන තමයි සකස් වෙන්නේ. පින් කරපු කෙනෙක් නම් මැරෙන වෙලාවේ පිනක් සිහිපත් වෙන්න පුළුවන් පින්කමක්. එහෙම කළොත් එයා මනුස්ස දිව්‍ය ජීවිතයකට යනවා. මැරෙන වෙලාවේ ඉඩකඩම් පාදානේ වුණොත් ඒ ඉඩමේම පරදත් රූප ජීවි ප්‍රේතයක් නැත්තම් ගහක රුක් දෙවියෙක් වෙලා ඉපදෙනවා. ඒ නිසා මැරෙන වෙලාවේ මේ සකස් වෙන්නා වූ අවසාන හිත අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්න ඕන. තේන්න. එතෙන්ද තමයි අපි මේ පුරුදු වෙලා යන්නේ. එහෙම නැත්නම් කොතනකවත් මේ ගෙවල් අතහැරලා දාන්න, බිරිඳ අතහැරලා දාන්න, සැමියා අතහැරලා දාන්න මේගොල්ලන්ගෙන් අයින් වෙන්න කියලා කියන්නේ නැහැ. සෝවාන් ඵලයට යන ගමන කරා යන කෙනා හොඳ පෞරුෂත්වයක් තියෙන කෙනෙක්. තේන්න. එයා අනිත්‍යයට වඩා උද්‍යෝගිමත් කෙනෙක්. මොකද එයා යමක් දැක්ක කෙනෙක්. මොකද්ද දැකලා තියෙන්නේ? ධර්මය. මොකද්ද ධර්මයේ දකින්නේ? සංස්කාරයන් මතයි මේ දේ සිද්ධ වෙන්නේ. ඒ නිසා එයා කොතනවත් ඇලෙන්නේ යන්නෙත් නැහැ. ගැටෙන්නේ යන්නෙත් නැහැ. ගැටීම් සකස් වුණත් එයා දන්නවා හේතුවක්, ඇලීම් සකස් වුණත් එයා දන්නවා හේතුවක්. ඒ නිසා ඇලීම් ගැටීම් වලින්තර උපේක්ෂාව කියන තැනට එනවා. එහෙනම් කොතනකවත් එයා ශක්තිමත් කුසල් කරන කෙනෙක්. එයාගේ යුතුයකමුත් එයා කරන්නේ කුසලයක් හැටියට. එයා බිරිඳට සලකන්නේ කුසලයක් හැටියට. දරුවාට සලකන්නේ කුසලයක් හැටියට. එයා බිරිඳ නිසා දරුවා උදෙසා කවදාකවත් අකුසල් කරගන්නේ නැහැ. ඒ නිසා එයා සමාජයත් එක්ක යහපත් ආකාරයෙන් ජීවත් වෙන කෙනෙක්. එයා දක්ෂයි සමාජයේ ඕන තැනකින් කුසලයක් මතු කරලා ගන්න. ඒක තමයි සෝවාන් මාර්ගයට යන කෙනාගේ දක්ෂණේ. ඒ නිසා අදහරිනවා කියලා අන්තයකට යන්න බෑ. දෙක ස්වාමීන් වහන්සේ කෙනෙක් ජීවත් වුණා, උන්වහන්සේ අතහැරීම කියලා උන්වහන්සේ අදහස් කළේ මොකද්ද? අපි මේ බුදුරජාණන් වහන්සේ අදහස් කරපු දෙ නෙමෙයි. උන්වහන්සේ කැලේ තනියම ජීවත් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ දැන් කැලේ ජීවත් වෙනකොට උන්වහන්සේට විතර්කයක් ඇති වෙනවා. මොකද්ද විතර්කේ? මේ සිවුරත් පාත්‍රෙත් මං අල්ලගෙන ඉන්නේ. මේකත් අල්ලගෙන ඉන්නේ මං. එයා බුදුරජාණන් වහන්සේටත් වඩා ඉස්සරහට හිතනවා. තන බුදුරයන් වහන්සේ අපිට තුන් සිවුරයි පාත්‍රය ළඟ අපි නතර කරලා තිනවා හේතුවක් නිසා. මෙයා ඉනොත් අන්තයට ගිහිල්ලා හිතනවා සිවුරත් පාත්‍රෙත් අල්ලගෙනයි ඉන්නේ. ඒ නිසා මං සිවුරයි පාත්‍රයෙන් උටයින් වෙන්නේ කියලා. එයා නිගණ්ඨ ආශ්‍රමයක ගිහිල්ලා දැන් අඹුඩයක් ගහගෙන ජීවත් වෙනවා. ඒ කියන්නේ අන්තවාදී අත්හැරීම. තේන්න. එවැනි අත්හැරීම බුදුරයන් වහන්සේ අපිට දේශනා කරන්නේ. බුදුරයන් වහන්සේ කියන්නේ තෘෂ්ණාවයි අත්හැරෙන්නේ. තේන්න. තෘෂ්ණාවයි අත්හැරෙන්නේ. ඒ කියන්නේ සියල්ල ඇසුරු කරනවා. ඒවා කෙරේ දින තෘෂ්ණාව අත්හරිනවා. තෘෂ්ණාව තිබ්බොත් ඊට අදාළව ප්‍රතිසන්දිය යනවා. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනවා සියල්ල පරිහරණය කරන්න ඒවා කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙන්න. තෘෂ්ණාවෙන් බැහැර වෙනවා නම් හැම වෙලාවම රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජන. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ